ආයුබෝවන් හැමෝටම අද අපි 11 ශ්‍රේණියේ දෙවෙනි වාරයේ පාඩමක් වුණ සමීකරණ කියන පාඩමත් එක්ක එකතු වෙන්නයි සූදානම්. ඉතින් දුවේ පුතේ සමීකරණ කියලා කිව්වම අපිට ප්‍රධාන විදිහට තියෙනවා සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ග සමීකරණ කියන තුන් කට්ටුවම අපිට තියෙනවා. ඒ යටතේ ඔයාට මුල ඉඳන්ම අපි සාකච්ඡා කරන්නට මේ වීඩියෝ එකෙන් අපි යෙදුණා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන ඒ අදාළ තැන්වල සතහන් නිවැරදිව ලියාගෙන පාඩම අවබෝධ කරගන්න. හොඳයි. එහෙනම් පළවෙනිම මාතෘකාව සරල සමීකරණ හඳුනා ගැනීම. පුතේ සරල සමීකරණයක් කියන්නේ මොකක්ද? අපි සරල සමීකරණයක් කියලා කියන්නේ නොදන්නා අපි කියන අඥාත පද එකක් තියෙන සම්බන්ධයක්. අඥාත පද එකක් තියෙන සම්බන්ධය. හැබැයි දැන් මේකෙදි විශේෂ අපි අවස්ථා කීපයක් සලකනවා. දැන් සරල සමීකරණයක් ගත්තහම මේ තියෙන්නේ සරල සමීකරණයක්. x = 2. අඥාත පද එකක් තියෙනවා සම්බන්ධයක්. ඒ වගේම මම ගත්තහම තව එකක් ගන්නවා. y ඍණ 1 = 4. ඔය තියෙන්නේ සරල සමීකරණයක්. ඒ වගේම තව ගත්තහම 2 m ඍණ 3 = 4. ඔය තියෙන්නේ සරල සමීකරණය. දුවේ පුතේ දැන් අපි මේ සරල සමීකරණයක දකින විශේෂත්වය තමයි මොකද්ද? අඥාත පද තියෙන එක જાතියයි. දැන් මේ තියෙන්නේ සරල සමීකරණයක්. x ධන 1 = 3x ඍණ 2. දැන් මේකෙදි දුලපුතාරට පේනවා. බලන්න ඉංග්‍රීසි අකුරු එක જાතියයි තියෙන්නේ. ඒ අකුරු තැන් දෙකක තියෙන්න පුළුවන්. ඒක නෙවෙයි ප්‍රශ්නේ. තියෙන්න ඕනේ එක ඉංග්‍රීසි අකුරු જાතියයි. ඒ වගේ අපිට විවිධ සමීකරණ ඔයාට දැක ගන්න පුළුවන්. එහෙමනම් මේ හැම සමීකරණයකම හොඳට බලන්න අඥාත පද එක જાතියයි තියෙන්නේ. එක જાතියයි. දැන් මෙතන දෙකක් තියෙනවා. හැබැයි ඒ දෙන්නම එක જાතියයි. ඉතින් ඔය වගේ ලියවෙන සමීකරණ අපි කියනවා සරල සමීකරණ කියලා. දැන් මෙතන සරල සමීකරණමයි තියෙන්නේ. ඉතින් වරහන් තියෙන්න පුළුවන්. වරහන් නැතුව තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයේ සමීකරණ අපිට මුණගැහෙනවා. හැබැයි මේ හැම එකකම අඥාත පද එක જાතියක් තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. මේ හැම අඥාත පදයකම දර්ශකය එකයි. දැන් මෙතන හිතන්නකෝ දෙවෙනි බලයේ තිබ්බනම් ඕක සරල සමීකරණයක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න. මෙතන y වල දෙවෙනි බලයේ තිබ්බනම් ඕක සරල සමීකරණයක් වෙන්නේ නැහැ. ඒක සරල සමීකරණයක් වෙනකොට ඉංග්‍රීසි අකුරු එක જાතියක් තිබිලා විතරක් මදි. ඒ තියෙන අකුරේ දර්ශකය එකක් වෙන්න ඕනේ. එහෙමනම් අපි ඒවට කියනවා සරල සමීකරණ කියලා. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි ඒක ලියාගමු නේද? ඔව්. එහෙනම් අඥාත පදයක අඥාත පදයක අපි හරියටම දන්නේ පදයක පළමු බලය සහිත සම්බන්ධයක් සරල සමීකරණයකි. ඒක බොහොම සරලව අපි කිව්වේ අඥාත පදයක පළමු බලය සහිත. හරිද? විශේෂයෙන්ම පළමු බලය තියෙන්නේ අඥාත පදයේ. පැහැදිලිද? අඥාත පදයක පළමු බලය කියන අඥාත පදයේ පළවෙනි බලයේ තියෙන සම්බන්ධයක් අපි කියනවා සරල සමීකරණයක් කියලා. එහෙනම් ඊළඟට අපි එනවා
sarala samikaranayaka visandu. Puthe me thiyena okkoma samikarana visandila naha. Visandinawa kiyala kiyanne mokakda? Sarala samikaranayaka visanduma kiyala kiyanne duwe puthe. E sarala samikarane ingreesi akura eka patthakata tani wenna one. Da me thiyenne visandichcha samikaranaya. Meka visanduna sarala samikaranaya. Eke balanna ko x akura eka patthakata tani wenna thiyena. Harida? Habai dan mekata thawa mona hari damma nam meka visandila nathi samikaranaya. Eyye. Ithana dana ekak thiyenawa. Enda api visandunada nadda kiyala danaganne kohomada? Ingreesi akura vitarai e patta thiyenna one. Ehenam anyata padaya samana lakune eka patthakata tani wela thiyena ona. Api ekata kiyenawa visandima kiyala. Visandapu samikaranaya. Karame visandala thiyena. Visandala thiyena. එතකොට සරල සමීකරණයක විසඳුම කියන්නේ මොකද්ද? ඔව් අඤ්ඤාත පදය සමාන ලක්ෂණින් එක පැත්තකට තනි කරගන්නවට අපි කියනවා විසඳනවායි කියනවා. අඤ්ඤාත පදය සමාන ලක්ෂණින් එක් පසකට ඒ කියන්නේ එක පැත්තකට තනි කිරීම විසඳුම වේ. විසඳුම වේ. අන්න දැක්කද? ඒක විසඳුම කියන්නේ සමාන ලක්ෂණ එක පැත්තකට තනි කරන. මේ උදාහරණ x සමානයි 3. ඒක විසඳිලා තියෙනවා. හරි නේද? හොඳයි. එහෙමනම් අපි එන්න හදන්නේ පල්ලෙහා තියෙන උදාහරණයකට. ඒකේ පළවෙනිම සටහන තියෙනවා අපි. කියලාද? හොඳයි බලන්න මේකේ තියෙනවා පහත සරල සමීකරණ විසඳන්න කියලා. දැන් දුවේ පුතේ ඔයාට තියෙන්නේ x + 3 = 7 කියන එක විසඳන්න. එහෙමනම් මේ x අකුර තනි කරගන්න මේ එකතු වෙලා තියෙන 3 අපි අයින් කරන්න. දැන් දූල පුතාට මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ එකතු වෙලා තියෙන 3 අයින් කරන්න පුළුවන් දෙපැත්තෙන්ම 3ක් අඩු කරන්න. දෙපැත්තෙන්ම 3ක් අඩු කරන්න පුළුවන්. අඩු කිරීම 3, අඩු කිරීම 3. එතකොට මේ ධන 3ට ඍණ 3 ගැපෙනවා. x = 7 3 ගියාම 4යි. ඕක ඇවිල්ලා එක ක්‍රමයක්. තව ක්‍රමයකට මේක අපි කරනවා. කොහොමද? x ධන 3 = 7නේ. දැන් අපි ඕකේ වර්තමානයේ ගොඩාක් දරුවෝ මේ ක්‍රමයට වඩා ගණන් හදනකොට අර ක්‍රමයට බොහොම ඉක්මනින්ම එයාට කැමති වෙනවා මේ. මේකෙදි මේ ධන 3 අයින් කරන්න දෙපැත්තටම ඍණ 3 දානවා කියන කතාව වෙනවා. ඒක වෙනාට වෙනු. ඒක වුණාට නමුත් එතනදි පේන්නේ වෙන අදහසක්. දැන් මේකේ x අපි තනි කරගන්න පුළුවන් මේ ධන 3 මේ පැත්තට එනවා. දැන් කෙනෙක්ට අපිට තර්ක කරන්න පුළුවන් සංඛ්‍යාවක් අනිත් පැත්තට ගෙනියන්න බෑ කියලා. නමුත් අවසානයේ වෙන්නේ කොහොමද? ඒ දේ තමයි. එතකොට දැන් මෙතන තියෙන 7 එහෙමමයි. මේ ධන 3 ලකුණ මාරු වෙලා අනිත් පැත්තට අපි කරයි යනවා. දැන් අපි ඔහොම හදන අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට අපිට උත්තර එනවා 7 3 ගියාම 4යි. බලන්න අර කලින් පිළිතුරම එනවා. පැහැදිලිද? එතන මේ ක්‍රම දෙකක්. එකතු වෙලා තියෙන සංඛ්‍යාවක් අයින් කරගන්න ක්‍රම දෙකක් මේ තියෙනවා. එක ක්‍රමය මේක දෙක ක්‍රමය. පැහැදිලිද? හරි නේද? හරි එහෙනම් ඒක සටහන ලියාගමු. එකතු වී ඇති සංඛ්‍යාවක් දෙපසින්ම අඩු කිරීමෙන් හෝ ලකුණ මාරු කර අනෙක් පසට ගෙන යෑමෙන්
ගිනෑමෙන් එකතු වී ඇති සංඛ්‍යාවක් දෙපසින් අඩු කිරීමෙන් ඕල ලකුණ මාරු කර අනෙක් පසට ගෙන යෑමෙන් ඉවත් කර හැක. ඉවත් කර හැක. පැහැදිලි නේ? එහෙනම් දෙපැත්තටම එකතු වෙලා තියෙනවා දෙක දෙපැත්තෙම අඩු කරනවා. එහෙම නැත්නම් ලකුණ මාරු කරලා අනෙක් පැත්තට ගෙනියනවා. රයිට්. එහෙමනම් අපි එනවා අපේ දෙවෙනි උදාහරණයට. බලන්න එකේ. ඒක තියෙනවා මෙහෙම. ඒක තියෙනවා අපිට පහත සරල සමීකරණ විසඳන්න. දැන් දරුවෝ මෙතන x ඍණ 9 සමානයි 7. දැන් මේ x තනි කරගන්න නම් මේ අඩු වෙලා තියෙන 9 අයින් කරන්න ඕන. එහෙනම් මේ ඍණ 9 අයින් කරන් අපි මොකද කරන්නේ? දෙපැත්තටම යා එකතු කරමු. ඒක ධන 9 ඍණ 9 කැපෙනවා. එහෙනම් x සමානයි 9 7යි කියද 16. 9 7යි 16. ඔය තියෙන්නේ පළවෙනි ක්‍රමය. තව ක්‍රමයක් තියෙනවනේ. x ඍණ 9 සමානයි 7යි කියන්නකෝ. අපිට පුළුවන් x ව තනි කරගන්න මේ ඍණ 9 මේ පැත්තට අරන් ගිහින්. එහෙමනම් 7 එහෙමමයි ඍණ 9 එහාට යනකොට ධන 9යි. එහෙනම් අපිට එනවා x සමානයි 7යි 9යි කියනවා. 16. එකම පිළිතුරනේ බලන්න එකම පිළිතුර ක්‍රම දෙකක් මේ ඇවිල්ලා එක ක්‍රමය එක එක ක්‍රමය මේක ඇවිල්ලා දෙක ක්‍රමය කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් දෙවිලි ක්‍රමය තමයි කෙටි ක්‍රමය ඒවනම් අපිට ලියන්න පුළුවන් මෙහෙම කොහොමද අඩු වී ඇති ඇති සංඛ්‍යාවක් සංඛ්‍යාවක් දෙපසට එකතු කරගෝ ලකුණ වෙනස් කර ලකුණ වෙනස් කර අනෙක් පසට අනෙක් පසට ගෙන යෑමෙන් අනෙක් පසට ගෙන යෑමෙන් එකතු කර හෝ ලකුණ වෙනස් කර අනෙක් පසට ගෙන යෑමෙන් ඉවත් කළ හැක ඉවත් කළ හැක පැහැදිලිද නේද එහෙමනම් ඔන්න එකතු වෙලා තියෙන සංඛ්‍යාවක් අපි අයින් කරන්න කොහොමද දෙපැත්තෙන්ම අඩු කරලා අඩු වෙලා තියෙන එකක් අපි අයින් කරන්න කොහොමද දෙපැත්තටම එකතු කරනවා. හොඳයි. අපි බලමු ඊළඟට. අපි ඊළඟ උදාහරණය. ඒ වගේම ඊළඟ සටහන. හොඳයි. මේ තියෙන්නේ තවත් සටහනක්. එයට තව උදාහරණයක් අපිට තියෙනවා. 2x සමානයි 6. 2x සමානයි 6. දුල පුතාලට පේනවා මේ 2x අතර කිසිම සම්බන්ධයක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන මේ තිය අතර තියෙන ಗುಣ කිරීම. එහෙමනම් මේ ಗುಣ වෙලා තියෙන අපි දෙක අයින් කරන්නේ කොහොමද පුතේ? දෙපැත්තම දෙකෙන් බෙදලා. එතකොට දෙකට දෙක කැපිලා යනවා. එහෙනම් x සමානයි 6 දෙකට බෙදිච්චම 3යි. ආයෝගන වෙන ක්‍රමයක් කියලා එකක් නැහැ. ඔය විදිහට දෙපැත්තම දෙකෙන් බෙදන්නේ නැතුව වෙන ක්‍රමයක් නැහැ. එනම් ಗುಣ වී ඇති සංඛ්‍යාවක් ಗುಣ වී ඇති සංඛ්‍යාවක් දෙපසම ඉම්බෙදා ඉවත් කර ඇත හරිනේ රයිට් දෙපසම ඉම්බෙදා ඉවත් කර ඇත හොඳයි එනම් තවදුරටත් ඔබ මේ පාඩම ඉදිරියට යනවා එකතු වෙනවා තියෙන එකක් දෙපැත්තෙන් අඩු කරනවා කියලා මතකයි අඩු වෙලා තියෙන එකක්
අයින් කරන්න එකතු කරනවා කියලා මතකයි. වැඩි වෙලා තියෙන එකක් අයින් කරන්නේ දෙපැත්තෙම බෙදලා. මේ තව ගානක්. දැන් මේකෙදි බලන්න පුතාල දුලා. මේකේ බලන්න මේ ගාන දිහා බලන්න. මේක අපිට තනි කරන්න ඕනේ කාමද? අපිට තනි කරන්න ඕනේ මෙන්න මෙයා. X බලන්න X කේ තනියට ඉන්නේ කවුද? අඩු වෙච්ච දෙක තියෙනවා වැඩි වෙච්ච පහ තියෙනවා. ඉතින් අපි ඔය දෙක කොහොමද අයින් කරන්නේ? මුලින්ම අපි අයින් කරන්නේ අඩු වෙච්ච දෙක. කොහොමද? ආ දෙපැත්තටම දෙකක් එකතු කරනවා. ඕන්න අනිත් පැත්තට දාන්න පුළුවන්. ඍණ දෙකයි ධන දෙකයි කැපෙන. එහෙනම් මෙතන ඉතුරු වෙනවා 5යි සමානයි 8යි 2යි 10යි. එහෙනම් පස්වතාවක් x සමානයි 10යි නම් දෙපැත්තම ඔයා පහෙන් බෙදනවා x සමානයි 2යි. හරිනේ? ඒ වගේම මේකෙදි අපිට 3x ඍණ 4 සමානයි ඍණ 10යි. අපි මේකෙදි තනි කරන්න ඕනේ කාමද? x. එහෙනම් x ගේ තනියට ඉන්නේ කවුද? අඩු වෙච්ච 4යි වැඩි වෙච්ච 3යි. එහෙනම් දූල පුතාලා දෙපැත්තටම 4ක් එකතු කරනවා. මේ ධන ඍණ එකතු කරනකොට මොකද කල්පනාවේ? ධන 4 ඍණ 4 ගැටෙනවා. ඒ වගේම මෙතන ඍණ මෙතන ධන මේ දෙන්න වෙනස්. එහෙනම් 10ෙන් 4ක් අඩු කරනවා 6යි. ලොක්කගේ ලකුණ දානවා වගේ. දැන් අපි කරන්නේ දෙපැත්තම 3ෙන් බෙදනවා. ඇයි? වැඩි වෙලා තියෙන 3යි. 3ට 3 කැපෙනවා. x සමානයි ඍණ 2ක් කියලා. ඇයි? 6 3ෙන් බෙදපුවාම 2යි. ඍණ ධනෙන් බෙදනකොට ඍණ. එහෙනම් මේකෙදී අපි මොකද්ද අරගන්න දෙනුම? මුලින්ම එකතු වෙලා අඩු වෙලා තියෙන ඒවා මුලින්ම අයින් කරන්න ඕනේ. පස්සේ තමයි ಗುಣ වෙලා තියෙන ඒවා අයින් කරන්න. එහෙනම් පළමුව එකතු හෝ අඩු වී ඇති සංඛ්‍යා ඉවත් කර පසුව ಗುಣ වී ඇති සංඛ්‍යා ඉවත් කරයි. හරිනේ? රයිට්. පැහැදිලි. තවත් ඉදිරියට යනවා අපි. ඒ අතපේ ඉතින් මේවා නිවැරදිව සටහන් ලියාගෙන ඒ දැනුම සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් පුංචි පන්තිවලදී මේ සියල්ලම අපි උගන්වලා තියෙනවා. මේ නැවත මතක් කිරීමක් සමගයි මේ යම්. එහෙමනම් අපි දැන් බලමු මේක. දෙක වතාවක් x ඍණ 3 සමානයි 4ට. දැන් දූල පුතාලට පේනවා අපිට තනි කරගන්න ඕනේ අක්ෂරය. ඒ අක්ෂරයේ වරහණක් ඇතුලේ තියෙනවා. එහෙනම් මේ වරහණ ඇතුලේ තියෙන අක්ෂරය අපිට තනි කරගන්න නම් මුලින්ම මේ වරහණ ඉවත් කරන්න වෙනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ දෙක අයින් කරන්නේ. මේ දෙක අයින් කරන්න දෙපැත්තම බෙදලා පුළුවන්. නමුත් ඕක හැම වෙලාවෙම බෑ. ඒ නිසා හොඳම දේ තමයි වරහණ අයින් කරන්න. කොහොමද? එළියේ තියෙන මේ දෙකෙන් x වැඩි වෙනවා. එතකොට එන්නේ 2x. ඊළඟට මෙළියේ තියෙන මේ දෙක මෙයාගෙන් වැඩි වෙනවා. එතකොට කීයදන්නේ? 6යි. සමානයි 4යි. දැන් එතකොට මේ ඍණ 6 අයින් කරන්නේ කොහොමද? ඔව් දෙපැත්තටම ධන 6ක් දානවා. ඍණ 6 ධන 6 කැපෙනවා. 2x සමානයි 10යි. දැන් මොකද කරන්නේ? දෙපැත්තම බෙදනවා දෙකෙන්. ඒවනම් දෙකට දෙක කැපිලා x සමානයි 5ක් කියලා දෙනවා. තේරුණාද? අනිකත් බලන්න. මේකෙදි මුලින්ම අපි කරන්නේ වරහණයි. පස්වරක් a 5 a. පස්වරක් ධන 3 15
orina deka samana yatai. Dan apine puluwan athana tiyana 15 rina dekai sulu karana. 5 yi ehemamai mena me denna sulu karana. Dana 15 wen deka giyama 13 ay. Hari ne? Pahadilida? Ehemana samana yi kiyata atai. Dan apine puluwan me 13 ay karana. Nah, dahatun ayin kerana kohomad, dipet temma, dahatun an kadu kerana. Mee dahatun an te dahatun an kepe, hai, dahatun ayin kena dahatun an. Itru ene pahai, ateng dahatun an kadu kerana bae, rina. Dahatun an atak kadu kerana pahai. Enang den dipet temma, oya pahai. Udah pahat apa hewan kepena, ini sama anai. Pahat apa hewan? Kayi, metenna rina nisa, rina kan tiada lagi. Eh mana? Dengko yang antar, oke satahan aliyan na pulua, muka aja. Tanikalah itu, aksara ya, warahan. Warahan tule etnam, warahan tule etnam, falamu ema warahan, warahan ter, falamu ema warahan ter, falamu ema warahan ter, idiri sankhya wen. Guna kala warahan ivat karai warahan ivat karai hondai dai wedi pahedili hari ne hari pote ehema nan den balanna api ilaga samikarane den meke tiena visheshatwaya mokakda meke tiena visheshatwaya tamai daru Inggrisi aku tu, dekat tapi dia laki nak hamben, orang ikam jahati. Dia abis itu muka, kita nak dekai X, rina paha, samaan aja, X la nek. Meke, kaya nak pilih nama, metana dia net X, metana dia net X pada. Tu kota, dan dekat kat dia orang ikam jahati aku tu, enang. Dan dulu putala, kerana lesi mana itu mai, loko aku lo tiada petta tak bodi aku lagi. Dan me ek sakur mehan lagi anu mantek kamu. Dulu putala tu bolu anu, me tiada rina paha me petta lagi. Dan ek dia bi balap perut tu ini kepala pada maru lagi anu. Dan dekai ek, me petta tiada dana ek mehan te nama. Rina X vidhi atta, Dana X meha atta nama, Rina X vidhi atta. Ilagat da metana tiyan ane Dana X ak. Ilagat da me Rina paha eha petta te anama, Dana paha vidhi atta. Harida, Dana paha vidhi atta. Dengitu kutu ya atta nama, Dekai X kin X adu nama X. Paha iya kai giyad, Kaya atta. Sarala wa pita pita tura lah ya. Dan itu kota, meke di api karan, ni ada pada maru karan, ramai atamai meke di api pavicci karan. Dan meke di, balan meke tewa ke tatpe ya. Dan metana hatarai wai, metana dekai wai. Adbur wang. Me dekai wai, me patra gana. Rinek me patra gana. Ehmana, balan na. Dekai bayi, meha ante na pota rina dekai bayi. Me pette tiene dana ame. Me rine ek meha ante na pota dana ekai. Itu pota hatarai bayi ke dekai bayi ya ama dekai bayi. Nama ekai bayi. Dengwa ada pulu ang beti bec dekai karan na. De pette ma dekeng beda. Abai sama ai. Pahak kia tapi kan. Ege satahana tu liyanno me kohomada
අක්ෂර දෙපැත්තේ තියෙන කොට ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙපැත්තේම තියෙන වෙලාවට අකුරු එක පැත්තකටයි සංඛ්‍යා එක පැත්තකටයි ගන්නවා හරිනේ අඥාත පද පද දෙපසම ඇති විට දෙපසම ඇති විට ඒවා එක් පැත්තකට නැත්නම් ඒවා එක් පසකට සහ සංඛ්‍යා අනෙක් පසට වෙන් කර ගැනීම සිදු කරන හරි right හොඳයි අපි තවදුරටත් ඉදිරියට යනවා බලමු අපි ඒ කතා කරේ සරල සමීකරණයක අක්ෂර දෙකක් දෙපැත්තේ තියෙන වෙලාව අපි ළඟට තවදුරටත් ඉදිරියට යනවා තව සටහනකට අපි එනවා බලන්න මේක තියෙන්නේ සරල සමීකරණේ හරයේ සංඛ්‍යාවක් තියෙනවා දැන් මෙච්චර දවසක් අපි කියන්නේ මෙච්චර වෙලාවක් අපි හදපු කිසිම සමීකරණයක යටින් සංඛ්‍යාවක් තිබ්බේ නැහැ දැන් අපිට ඔය x ව තනි කරගන්න නම් මේ බෙදිලා තියෙන හතර අයින් කරන්න ඕනේ. දුල පුතාල දන්නවා. බෙදිලා තියෙන සංඛ්‍යාවක් අපි අයින් කරන්නේ ගුණ කරනවා. එහෙනම් මේ හතර අයින් කරන්නේ දෙපැත්තම හතරෙන් වැඩි කරලා. මේ හතරට මේ හතර කපනවා. එහෙනම් x සමානයි 3 වරක් 4 කියද 12. පිළිතුර වෙනවා අපිට 12ක් කියලා. දැන් මේකෙත් එහෙමයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් මේ y අකුර අර පැත්තේ නැතිනේ නෑ අපිට එහෙම ප්‍රශ්නයක් නෑ අපි තනි කරගන්න අකුර දකුණු පැත්තේ තනි කළත් වම් අත පැත්තේ තනි කළත් ඒක අපිට බලපෑමක් ඇති වෙන්නේ නෑ කියන්නේ අපි ඒක වම් පැත්තටම ගේන්න ඕනේ කියලා එකක් නෑ එහෙනම් දැන් දෙපැත්තම දෙකින් වැඩි කරමු දෙකට දෙකට වෙනවා y සමානයි 10ක් කියලා වෙනවා එහෙනම් ඒකේ අපි ඉගෙන ගන්න දේ තමයි මොකක්ද බෙදී තියෙන බෙදී ඇති සංඛ්‍යාවක් ඉවත් කිරීම සංඛ්‍යාවක් ඉවත් කිරීමට දෙපසම ඉන්න දෙපස්මෙන් ಗುಣ කරයි. ඒ කියන්නේ දෙපැත්තම එයාගෙන් ಗುಣ කරනවා. හොඳයි. තවදුරටත් අපි ඉස්සරහට යනවා. අපි බලමු. දැන් බලන්න. පහත සරල සමීකරණ විසඳන. දැන් මේකෙදී තවත් අපිට අත්දැකීමක් ලැබෙනවා මොකක්ද මේ හරයේ සංඛ්‍යාවක් තියෙනවා ඒ වගේම එකතු වෙච්ච අඩු වෙච්ච සංඛ්‍යාවක් දකින්න හම්බවෙනවා අඩු වෙලා එකතු වෙලා බෙදිලා තියෙන සංඛ්‍යාව ගත්තහම අපිට මුලින්ම අයින් කරන්න පුළුවන් පහසුම දේ තමයි අර එකතු වෙලා අඩු වෙලා තියෙන එක අපිට අයින් කරගත්තොත් ඒක යම් තරමක පහසුවක්. එහෙනම් මේ අඩු වෙලා තියෙන තුන අයින් කරන්නේ දෙපැත්තටම තුනක් එකතු කරනවා. ධන තුන, ඍණ තුන කරනවා. එහෙනම් x යට දෙක සමානයි 5යි 3යි 8යි. දැන් අපි කරන්නේ මොකක්ද? මේ බෙදිලා තියෙන දෙක අයින් කරනවා. මේ බෙදිලා තියෙන දෙක අයින් කරන්න අපිට පුළුවන් දෙපැත්තම කාගෙන්ද දෙකෙන්ම වැඩි කරන්න. එහෙමනම් පුතේ මේ දෙක කැපෙනවා. එහෙනම් අපිට එනවා x සමානයි 8 වරක් 1 16.
ඒක තමයි පහසුම සහ ලේසිම ක්‍රමය. ඉතින් මේ ආකාරයටම දුර පුතාලා මේක හදයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එකම වගේ ගණන් දෙකක්. ඉතින් මේකෙදී අපි නෝට් එකට ගන්න මොකද්ද? එකතු වූ අඩුවි ඇති සංඛ්‍යා පළමුව ඉවත් කර ඉන්පසු බෙදී ඇති සංඛ්‍යා ඉවත් කරයි. හරිනේ. එමනම් දැන් අපිට සාරාංශය ගත්තොත් අපිට කියන්න පුළුවන් දෝලපතාලට එකතු වෙලා තියෙන සංඛ්‍යාවක් අයින් කරන්න දෙපැත්තම අඩු කරන්න. අඩු වෙලා තියෙන සංඛ්‍යාවක් අයින් කරන්න දෙපැත්තටම එකතු කරන්න. වැඩි වෙලා තියෙන සංඛ්‍යාවක් අපි අයින් කරන්න බෙදලා බෙදලා තියෙන සංඛ්‍යාවක් අපි අයින් කරන්න වැඩි කරනවා. දැන් මේක විශේෂ අවස්ථාවක්. සරල සමීකරණයක තියෙන විශේෂ අවස්ථාවක් කියලා කිව්වොත් නිවැරදියි. දැන් මේක තියෙන්නේ සරල සමීකරණයක් තමයි. හැබැයි දුවේ පුතේ මේ සරල සමීකරණය සමාන ලකුණින් දෙපැත්තේ තියෙන්නේ තනි භාග දෙකක්. තනි භාග දෙකක් තියෙනවා නම් අපිට මේ හරය මෙහාට මේ හරය මෙහාට හරස් ගුණිතය කරන්න පුළුවන්. හැබැයි එක කොන්දේසියක්. මොකද්ද? දෙපැත්තේ තියෙන තනි භාග. තුන් වරක් x කියන්නේ 3x. 6 වරක් 2 කියන්නේ 12. එන් ඔය එකපාරින්ම උත්තරේ එන්නේ නැහැ. මේ තුන අයින් කරන්න එපේ. දෙපැත්තම තුනෙන් බෙදන්න. එහෙනම් අපිට උත්තරේ එනවා x සමානයි 4 කියලා. ඒ වගේම මේකත් ඒ විදිහටම අපිට හරස් ගුණිතය කරන්න පුළුවන්. 2 මේ පැත්තට වැඩි වුණා 2 වරක් 6 12. y අර පැත්තට වැඩි වෙනවා 3 වරක් y 3යි. දැන් අපිට පුළුවන් දෙපැත්තම තුනෙන් බෙදලා 3ට 3 කැපෙනවා y සමාන 12 3ට බෙදിച്ചා. එහෙනම් මොකක්ද අපි නෝට් එකේ ලියන්නේ? සරල සමීකරණයක දෙපස තනි භාග දෙපස තනි භාග ඇත්නම් හරස් ගුණිතය සිදු කර හරයන් ඉවත් කිරීම ඉතා උචිතය ඉතාමත්ම උචිතය. හොඳයි. එහෙමනම් අපි හරස් ගුණිතය කියන එක ගැන ඉගෙන ගත්තේ. අපි යනවා ඉදිරියට. තවදුරටත් අපි බලමු ඉස්සරහට. මේ තියෙන්නේ හරස් ගුණිතයේ විවිධ පාවිච්චි කිරීම සහ භාවිතා කරන අවස්ථා. මේ සියල්ලටම අපිට හරස් ගුණිතය මනමින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේකේ දෙපැත්තේ තනි භාගයක් නිසා මේ හරය මෙහාට වැඩි කරන්න පුළුවන්. හැබැයි ඔයා මෙතනදී දක්ෂ වෙන්න ඕනේ මේ තුන මේ පැත්තට වැඩි වෙනකොට මේ x ධන එක කියන්නේ ප්‍රකාශනයක්. උඩ x ධන එකට වරහණක් දාලා වැඩි කරන්න තුනෙන් ඔයා වග බලා ගන්න. සමානයි 6 එකකින් වැඩි වෙනකොට 6. දැන් දැක්කද? තුන් වරක් x කියන්නේ 3යි x. තුන් වරක් 1 කියන්නේ 3යි සමානයි 6.
දැන් අපිට පුළුවන් දෙපැත්තෙම 3ක් අයින් කරන්න. මේ විදියට අඩු කරනවා. ඍණ 3, ධන 3 කැපෙනවා. 3x සමානයි 3 කියන්නේ. එහෙමනම් දුවේ පුතේ දෙපැත්තම 3 න් ගෙනවා. ධන 3 මේ 3ට 3 කැපෙනවා. 3 3 න් බෙදෙනකොට එකයි උත්තරේ සමානයි එකයි. ඊළඟ එකත් එවමයි. ඊළඟ එක මේ විදිහටම ඔයාට හදන්න පුළුවන්. ඒ නිසා මම ඔයාට ඒ ගෙදර සම්පූර්ණ කරන්න දෙනවා. හරිනේ. හරස් කුණිතේ මේ විදිහටම ගාන හදන්නට ඕනේ. හොඳයි. දැන් අපි පස්වෙනි ගාන පැත්තට හැරෙනවා. ඔය දුන්න ගණන් අනිවාර්යෙන් ඔයා අදලා අවසන් කරන්න ඕනේ. අපි බලමු තවත් අපිට හම් වෙන සම්පූර්ණ සමීකරණයක්. දැන් මේක අපි හරස් නිතය කරන්න සූදානම් කරලා තියෙන්නේ දෙපැත්තේ තනි භාග තියෙන නිසා අපිට පහසුයි. හැබැයි මම පුංචි දෙයක් කියන්නම්. මේ වගේ වෙලාවට මේ හරයට වරහන් යොදා ගැනීම ඉතාමත් උචිතයි. මේක මේ පැත්තට, මේක මේ පැත්තට අපි කල්පනාවෙන් වැඩි කරමු. x ධන 4 දෙකෙන් වැඩි කරනකොට 2 ඉස්සරහින් x ධන 4 පස්සේ. 1 මෙයාගෙන් වැඩි කරනකොට 1 ඉස්සරහින් x ඍණ 3 පස්සේ. දැන් අපි වරහන් ඉවත් කරගන්න. දෙවරක් x 2යි. දෙවරක් 4 8යි. එක්වරක් x 1යි. x එක්වරක් ඍණ 3 ඍණ 3යි. දැන් දුර පුතාලට පුළුවන්. ඔකේ x අතුරු එක පැත්තකට ගන්න. මේ ධන x මෙහාට ගන්නෝ ධන 8 මෙහාට. එහෙමනම් ධන x මෙහාට එනකොට ඍණ 1යි. මේ පැත්තේ ඉතුරු වෙලා තියෙන ඍණ 3ක්. මේ ධන 8 එහා පැත්තට යනකොට ඍණ 8යි. 2x කින් x කියාම x සමානයි ඍණ 3යි ඍණ 8යි කියන්නේ ඍණ 1. තාමත් පැහැදිලි. දැන් දූල පුතාලට හරගා එක මාත් එක්කම හරගන්න. දැන් මේක එකපාරට අපිට හරස් ගුණිතය කරන්න බෑ. ඇයි බැරි? හරයන් දෙකක් තියෙනවා. දැන් මේකෙදි ඔයා කරන්න මේ භාග දෙක මෙහෙම තියාගෙන හරස් ගුණිතය කරන්න බෑ පුතේ. ඔයා දන්නවා VG භාග දැනුමින් මේකෙන් මේක අඩු කරනවා අපි. x ධන 1 x ධන 1 මොනේ? එහෙනම් යටට x ධන 1. 3 න් අඩු කරන්න පුළුවන් එකක්. එතකොට 2යි. ඔය බලන්නකෝ. ඔය විදියට සරල කරගත්තා. එහෙමනම් හරස් පිටේ 4 වැඩි කරනවා 2. මෙයා මෙහා. 4 වරක් 2 එහෙනම් 8යි. 3 මේ පැත්තට වැඩි කරනකොට 3 වතාවක් x ධන 1. දැන් ඔයා දක්ෂ වෙන්න ඕනේ වරහන් ඉවත් කරලා. හරිනේ. හරි. 8 සමානයි 3 වරක් x කියන්නේ ඇවිල්ලා 3යි x. 3 වරක් 1 කියන්නේ ඇවිල්ලා 3යි. දැන් x අකුර තනි කර ගන්න ඕනේ. එහෙනම් මේ එකතු වෙලා තියෙන 3 අයින් කරා. දෙපැත්තේම 3ක් අඩු කරා. ධන 3 ඍණ 3 කැපෙනවා. 8 න් 3ක් ගියාම 5යි. 3යි x. දැන් මේ අපිට මේ 3 අයින් කරන්න පුළුවන්. දෙපැත්තම 3 න් බෙදලා 3ට 3 කැපෙනවා. x සමානයි 3 න් 5යි. ඔන්න උත්තරය. දැන් මේක අපිට මිශ්‍ර භාග හෝ දශම කරන්න ඕනේ නැහැ. ඒක කොහොමද? තිබ්බහම ගැටලුවක් නැහැ. එතකොට මේකෙදි අපි විශේෂයෙන්ම දැක්කේ මොකක්ද? මේ හරය සමාන හින්දා තමයි x ධන 1 x එකපාරම අඩු කරන්නේ. 3 න් එකක් අඩු කළා 2යි. ඔය විදිහට හරස් ගුණිතය කරන්න අපිට අවස්ථාව ලැබුණේ මොකක් නිසාද? ඔව්. හරයන් සමාන වෙන නිසා. උත්තරේට භාග දශම වෙන්න පුළුවන්. හැම වෙලාවෙම පූර්ණ සංඛ්‍යාවම පවතින අවශ්‍ය නැහැ. හොඳයි. එවනම්
අපි එන්න හදන්නේ තරමක වෙනස් මාතෘකාවකට. පුතේ මෙන්න අපේ සරල සමීකරණ ගැන කතා කළා. ඒ අහවරයි අපි දැන් කතා කරන්න හදන්නේ සමගාමී සමීකරණ ගැන. පුතේ මේ සමගාමී කියලා කියන්නේ මොකක්ද? දැන් සමගාමී කියන්නේ මොකක්ද? සමාන කියන එක නෙවෙයි. දැන් අපි ගත්තාම 2x ධන උදාහරණයක් ගන්නකො මේ විදිහට ධන 3y සමානයි 7යි. දැන් මේක විතරක් ගත්තාම මේක දැක්කහම ඔයාට කියන්න පුළුවන් එක්කෝ මේක ශ්‍රිතයක්. එහෙම නැත්නම් මේක සූත්‍රයක්. එතකොට මේක සමීකරණයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් හැබැයි මේක ගමුකෝ තවත් ඕ. තවත් එකක් මම ලියනවා. අන්න දැන් මෙතන තියෙන්නේ xy කියන අක්ෂර දෙක තියෙන සම්බන්ධතා යුගලක්. ඕකට අපි කියනවා සරල සමීකරණයක් වර්ග සමීකරණයක් නෙවෙයි මේකට අපි කියන්නේ සමගාමී සමීකරණයක් කියලා. ඇයි ඒ සමගාමී කියන්නේ? සමගාමී කියන වචනේ තේරුම පුතේ එක වගේ කියන එක. සමාන නෙවෙයි එක වගේ. එක වගේ කියන වචනේ තමයි උතනින් කියන්නේ. දැන් මේ කියන උඩ කියන සමීකරණ කොටසට යට කියන කොටස එක වගේ නැද්ද? එක වගේ. එක වගේම යුගලක් තියෙන හින්දායි සමගාමී සමීකරණ කියලා කියන්නේ. හොඳයි. එහෙනම් අපි සමගාමී සමීකරණයක තියෙන ලක්ෂණේ ලියමු. මොකක්ද ලක්ෂණය? අඤ්ඤාත පද දෙකක් තියෙනවා නේ. එහෙනම් අඤ්ඤාත පද දෙකක් සහිත සම්බන්ධතා යුගලක් සම්බන්ධතා යුගලක් සමගාමී සමීකරණයකි. හොඳයි. දැන් මේ සමගාමී සමීකරණ දූලපු කාලට විසඳන්න හම්බෙන්නේ කොහෙදද? නවී අවසරදී. එතකොට මේකේ ආරම්භය තිබ්බේ කොහෙදද? නවී අවසරදී. ඒ නිසා ඔයාට ඒ මතකයන් ගෙන ඉස්සරහට යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ විදිහටමයි හදන්නේ. විශේෂ වෙනසක් නැහැ. හරි. අපි බලමු තවදුරටත් ඉස්සරහට කොහොමද මේ ප්‍රථම සමගාමී සමීකරණය විසඳන්නේ. ඒක විසඳද්දී අපිට මොනවද ලැබෙන විශේෂ කරුණු කාරණා කියලා අපි මේ සටහන ලියාගමු. විශේෂයෙන්ම බලන්න පුතේ මේ තියෙන සමගාමී සමීකරණ. මේ සමගාමී සමීකරණය මුලින් පළවෙනි එකට මම 1යි කියලා දා. දෙවෙනි එකට 2යි කියලා දා. දූලපුතාලට බලන්න මේ සමගාමී සමීකරණය සමාන පද. මෙතන 2යි මෙතන a. ඒ දෙන්න වෙනස්. සමාන නැහැ. හැබැයි මෙතන b මෙතන b මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. හැබැයි ලකුණු දෙක වෙනස්. දැන් මම මේ දෙක රවු කරලා පෙන්නනවා දූලපුතාලට මේ ධන b සහ ඍණ b. එතකොට සමාන පදවල ලකුණ වෙනස්. සමාන පදවල ලකුණ වෙනස්. වෙනස් නම් අපිට කරන්න තියෙන්නේ මේ 1යි 2යි එකතු කරන එක. වම් පැත්ත වම් පැත්තට දකුණු පැත්ත දකුණු පැත්තට. එහෙමනම් වම් පැත්ත කියන්නේ 2යි a ධන b එකට එකතු කරන්න ඕනේ. කාවද මෙයාගේ වම් පැත්ත a ඍණ b සමාන වෙන්නේ 6 එකතු කිරීම තුන. එතකොට පුතේ මේ ඍණ b ට ධන b කැපෙනවා. එතකොට 2i ට a එකතු වුණාම 3i සමානයි 9යි. දැන් දෙපැත්තම 3ෙන් බෙදනවා. 3ට 3 බෙදෙනකොට a සමානයි 3i කියලා එනවා. දැන් ඔය ආමේ ඒ වල ආගේ සමගාමී සමීකරණයක තියෙනවනේ අක්ෂර දෙක. අනික හොයන්න එපා. එතකොට ඒකට a හියගේ අංක 1 හරි 2 හරි කැමති එකකට බාට ආදේශ කරන්න පුළුවන්. අංක 1ට ආදේශය. අංක 1ට ආදේශය. එහෙනම් අපි බලමු
දෙකයි A ධන B සමානයි 6යි. දැන් මේකේ පුතේ අපි මේ කරන්නේ A වෙනුවට අර මේ හොයාගත්ත තුන අපි දානවා. B-ට මොකුත් දාන්නේ නැහැ. මොකද ඒක අපි හොයන්න බලාපොරොත්තු වෙන. දෙවරක් තුන ඇවිල්ලා 6යි. 6 ධන B සමානයි 6යි. එහෙනම් අපිට මේ 6 අයින් කළා නම් හරිනේ. එහෙනම් දෙපැත්තෙන්ම අපි 6ක් අඩු කරමු. එතකොට මේ ඍණ 6 ධන 6 කැපෙනවා. එහෙනම් B සමානයි 6 6ක් අඩු වුණාම කියන බිඳුවයි. එතකොට මේකෙදි අපිට කියන්න තියෙන වැදගත්ම කාරකය මොකද්ද? ඔව්. මේකෙන් කියන්න තියෙන වැදගත්ම කාරණේ මොකක්ද අපි? කියව බලන්න. වැදගත්ම තියෙන කාරණේ තමයි සමාන පදවල ලකුණ ගැන ගත්තාම සමාන පදවල ලකුණ වෙනස් නම් මේ සමීකරණ අපි එකතු කරන්න ගන්නවා. අන්න ඒක මතක තියාගන්න ඕනේ. ඒක අපි එකතු කරන්න ඕනේ. හොඳයි ඒක ලියාගමු මෙහෙම. කොහොමද? සමාන පදවල ලකුණ වෙනස් නම් අංක 1 හා අංක 2 එකතු කරයි. අන්න දැක්කද? දැක්කනේ. ලකුණු සමාන පදවල ලකුණු වෙනස් නම් තමයි එකතු කරන්නේ. පැහැදිලි? හොඳයි. එහෙනම් අපි යනවා අපේ ඊළඟ ගැටලුවට. අපි බලමු සමගාමී සමීකරණ. මේ ඉතාමත්ම සරල ගැටලුවක් තමයි අපි හදන්න බැරිුනේ. අපි බලමු සමගාමී සමීකරණවල ඊළඟ ගැටලුව මොකක්ද කියලා. ඒකේ බලන්න, ඒකේ තියෙනවා තව එකක්. බලන්න. මේකේ තියෙනවා ඔයාට පැහැදිලි ඔන්න තවත් ගැටලුවක්. ඔයාට මේක යම් තරගතයි. මේ තියෙන දැන් ඔයාට මේක තනියම හදන්න පුළුවන් එතකොට. ඔව්. එතකොට ඔයා බලන්න ඔයාට තනියම හදන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ දැන් දූල පුතාලට මේක තනියම හදන්න පුළුවන්. බැරි නෑ. මේ ගාන තනියම හදන්න පුළුවන්. නේද? අංක 1 2 දාලා පොඩ්ඩක් උත්සාහ කරලා තනියම හදන්න බලන්න ඕනේ. අර වගේම 1 2 කියලා දාලා නේද සමීකරණ දෙක 1 2 කියලා නම් කරලා හදන්න පටන් ගන්න. මාත් එක්කම හදමුද නැත්නම් අංක 1 මේක අංක 1 මේක අංක 2. දැන් බලන්න මේකේ සමාන පද තියෙන ආයෙ ඍණවයි තියෙන ආයෙ ධනවයි තියෙනවා. එහෙනම් අපිට 1 2 එකතු කරන්න බැරිද? පුළුවන්. එහෙනම් 1 2 එකට එකතු කරන්න පුළුවන්. එහෙනම් 2x ඍණ y එකතු කිරීම 3x ධන y 7 ධන 8 හරිනේ. හොඳයි. දැන් ඉතින් හදන්න පුළුවන් නේද? ඍණ y ධන y කැපෙනවා 3x ට. 5x සමානයි 15යි. එහෙනම් දෙපැත්තම බෙදෙනවා කාගෙන්ද? 5. 5ට 5 කැපෙද්දි x සමානයි 3ක් කියලා අපිට එනවා. දැන් අපි මේ x වල අගය අංක 1ට හෝ අංක 2ට ආදේශ කරා. එහෙමනම් x අගය අංක 2ට ආදේශය. 2ට ආදේශයෙන් එහෙනම් දෙවෙනි සමීකරණය 3x + y = 8යි. දැන් x වෙනකොට අපි 3 දාන්නේ y = 8යි. එහෙනම් දූල පුතා අල දානවා 3 වරක් 3 9යි. ධන y = 8යි. මේ වගේ වෙලාවට ඔයාට මේ 9 අයින් කරගන්න පුළුවන්. දෙපැත්තෙන්ම 9ක් අයින් කරගන්න අඩු කරා. එහෙනම් ඍණ 9 ධන 9 කැපෙනවා. 8ෙන් 9ක් ගියාම අඩු කරන්න බෑනේ. ඍණ 9න් 8ක් ගියාම එකයි. එහෙනම් y = ඍණ 1 කියලා ඔයාලට ලැබෙනවා. එහෙනම් මේ අපි කතා කළේ
සමගාමී සමීකරණ වල සමාන පදවල ලකුණු වෙනස් වෙනවා වෙනස් වෙනවට ඒක හදන විදිය න දැම්මන් දූල පුතාලට කියලා දෙනවා තවත් අලුත් කාරණයක් මේ තියෙන්නේ අපිට ඊළඟ උදාහරණය මේකේ අංක 1 කියලා නේද අංක 2 කියලා දානවා දැන් බලන්න දූල පුතාලා මේකේ ඔයාලට පේනවද මෙන්න මේ සමාන පද දෙකේ ලකුණු දෙක සමානයි කියලා දෙකම ධන B ඍණ B ඍණ B ඒ වගේ ලකුණු සමාන වෙන්න පුළුවන් ඒ වෙලාවට අපි 1යි 2යි එකතු කරන්නේ නැහැ අඩු කරනවා අඩු කරන්නේ කොහොමද වම් අත පැත්ත ලියලා අඩු කිරීම දාලා යට එක්කිනාගේ වම් අත පැත්ත ලියන දැන් මට කියන්න ඕනේ මෙහෙම අඩු කළොත් හරිද නෑ වැරදි කොතනද වැරද්ද සමගාමී සමීකරණ වල වම වම අඩු කරනකොට අඩු වෙන ප්‍රකාශණයට වරහණක් යෙදීම ඉතාමත්ම වැදගත් එනම් දෙකයි A ධන B ඍණෙන් A වැඩි කරනකොට ඍණ A ඍණෙන් B වැඩි කරනකොට ඍණ B සමානයි ධන B ඍණ B කැපෙනවා එහෙමනම් 2යි A ගින් A ගියාම A සමානයි 4යි අපිට එක විසඳුමක් ලැබෙනවා ඊළඟට අපිට පුළුවන් A කියාගය අංක 1ට නැත්නම් අංක 2ට ආදේශ කරන්න හරිනේ අංක 2ට ආදේශ කරන්න අපිට පුළුවන් කොහොමද A ධන B සමානයි 3යි A වෙනුවට දාන්නේ වෙන 4යි ධන B සමානයි 3යි දැන් දූල පුතාලා කරන්නේ දෙපැත්තෙන්ම 4ක් අඩු කරනවා ද කල්පනාවෙන් ඍණ 4ට ධන 4 කැපෙtti 3ෙන් 4ක් අඩු කරන්න බෑ බැරි නම් ඍණ 4ෙන් 3ක් අඩු කරනවා එකයි ඔන්න පිළිතුර දැන් මොකද්ද මේකේදී ඔය අලුතින් ඉගෙන ගත්තේ? ඔව් සමාන පදවල ලියමු නෝට් එක ලකුණු සමාන නම් 1 හා 2 අඩු කරයි අන්න මතක තියාගන්න. එහිදී මොකද්ද විශේෂයෙන්ම කියන්න පුළුවන්? එහිදී අඩුවන කියන අඩු කරන අඩුවන පද දෙකට කියන්නේ මෙන්න මේ දෙකට වරහන් අනිවාර්යෙන් යෙදිය යුතුයි. එහෙම නැත්නම් වැරදීමක් වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි. හොඳයි. දැන් දූලට පැහැදිලි පුතාලට පැහැදිලි සමාන පද දෙක බැලුවා මේ දෙන්න වෙන්න පුළුවන් මේ දෙන්න සමාන නැහැ මෙයා 2යි මෙයා වෙන්නේ මෙයා B සමානයි සමාන නම් අපි කරන්නේ අඩු කරනවා ලකුණු වෙනස් නම් අපි කරන්නේ එකතු කරනවා හොඳයි අපි යනවා තවදුරටත් පිළිදිරියට අපි බලමු මේ ගැටලුව ගැටලුවක් අංක දෙවෙනි ගැටලුව අපි බලමු. දැන් මේ ගාන මම හිතන්නේ දූල පුතාලට හදන්න පුළුවන්. මේකෙදිත් පුංචි උදව්වක් දෙනවා එතනින් එහාට ඔයා හදන්න ඕනේ. ඉස්සෙල්ලා මේක 1යි මේක 2යි කියලා දාගන්නකෝ. ඊළඟට සමාන පද දෙක රවුම් කරගන්න. එකක් මොකද්ද ඍණමයි අනික මොකද්ද ධනමයි. ලකුණු දෙක සමාන නම් අඩු කරන්න බලන්න අංක 1කින් අංක 2 අඩු කරන්න වම් පැත්ත ලියලා ඒකෙන් අඩු කරන්න ඕනේ අනික් එක්කෙනාගේ වම් පැත්ත වරහණක් යොදන්න ඕනේ කිව්වා
සමානයි 4 ඍණ 3. එතකොට වරහන ඉවත් කරනවා ඍණෙන් 3 වැඩි වෙනකොට ඍණ 3යි. ඍණෙන් ඍණ වැඩි වෙනකොට ධනවයි සමානයි 4. මම හිතන්නේ මෙතනින් එහාට ඍණවයි ධනවයි කපලා x වල අගය හොයලා x වල අගය ආදේශ කරලා අගය හොයන්න ඔයාට හැකියාව තියෙනවා. අපි හරියක් දානවා. ඔයා සම්පූර්ණ කරයි කියන බලාපොරොත්තු වේතුව. ඉදිරියට යනවා අපි. සටහන සම්පූර්ණ කරන්න. ඒක සම්පූර්ණ කරගන්න අනිවාර්යෙන් හිස් තැන් තියන්න එපා. දැන් අපි එනවා මේ ටිකක් සංකීර්ණ විදිහේ සමගාමී සමීකරණයකට. ගොඩක් සංකීර්ණ නැහැ. හැබැයි මේ සමගාමී සමීකරණේ බලන්න ඔය මෙතන 6x මෙතන 4x මෙතන 2y මෙතන y මේ දෙන්න සමානත් නැහැ මේ දෙන්න සමානත් නැහැ. ඇත්තටම කිව්වොත් සමාන පද නැහැ. දැන් අපිට සිද්ධ වෙනවද මේ පුතේ මේක සමාන පද හදාගන්න. හරිද? එහෙමනම් අපි සමාන පද හදාගෙන තමයි මේ විසඳීම කරන්නේ. අපි නෝට් එක මුලින්ම ලියාගෙන ඉමු. ඒක ලේසි. ලියමු එහෙම. සමාන පද නොමැති විට සුදුසු කියන්නේ කැමති කියන්නේ වෙන වඩාත් හොඳ සංඛ්‍යාවලින් සුදුසු සංඛ්‍යාවක් සමීකරණ කොටස් සමීකරණේ තියෙන කොටස් ගුණකර පද සමාන කරගනු ලැබේ. අන්න හරියි. පද සමාන කරගන්න සුදුසු සංඛ්‍යාවලින් තමයි සමීකරණ කොටස් ගුණ කරන්නේ. ඒකෙදි අපි බලමු කොහොමද එහෙම දෙයක් කරගන්න කියලා. මේකට ටිකක් ඉඩකඩ යන හින්දා අපි උඩ සටහන ලියලා ඉවර හින්දා මම සටහන පොඩ්ඩක් ඉහළට ගන්නවා. ඔයත් සටහන ලියලා පල්ලෙහාට අවධානය යොමු කරගන්න. හොඳයි. මෙන්න දෙපැත්තේ ගණන් දෙකක් අපිට පේනවා. මම ඉස්සෙල්ලාම පළවෙනි කොටස පළවෙනි ගණන හදනවා. බලන්න මෙයාගේ මම මේක අංක 1 කියලා දාන්නම්. මේක අංක මම 2 කියලා දාන්නම්. දැන් බලන්න ඔයා හොඳින් මෙයාගේ තියනවා 6යි මෙයාගේ 4යි වෙනස්. මෙයාගේ 2යි මෙයාගේ 8යි. දැන් මට මේ ඔක්කොම වෙනස්. දැන් මට ඕනේ මේක සමාන කරගන්න. දැන් මේ x පද සමාන කරගන්නත් පුළුවන්. කොහොමද? 6නොත් බෙදෙන 4නොත් බෙදෙන 12 වගේ සංඛ්‍යාවක් හදාගන්න. එහෙම නැත්නම් මෙතන තියෙන්නේ 2y මෙතන 1y. ඒක මේ දෙන්නම දෙකක් කරලා මේ දෙන්න සමාන කරන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. එහෙනම් දුවේ පුතේ මම දෙවෙනි සමීකරණේ වැඩි කරනවා දෙකෙන්. 4x දෙකෙන් වැඩි වුණාම 8y. ඍණයි y වැඩි වුණාම 2y 3 වරක් 2 මේක අංක 3. ඊළඟට දැන් අපි මෙන්න මෙයාගෙන් ඇති වැඩක් නැහැ. මෙයා අපිට වැඩක් නැහැ. ඒකේ අඩුපාඩුව හදලා ඉවරයි. එතකොට දැන් දුන පුත අලට පේනවා අලුතෙන් ආපු සමීකරණ දෙක තමයි මේ තියෙන්නේ. කවුද? 1 3 පළවෙනි සමීකරණේ මෙතන තියෙන ධන 2y. දෙවෙනි සමීකරණේ මෙතන තියෙන ඍණ 2y. එහෙනම් දැන් දුන පුතාලට පුළුවන් ගැළපෙන පදවල ලකුණු වෙනස් වින්දා අංක 1 3 එකතු කරන්න. එහෙනම් වම් අතපැත්ත 6x ධන 2y ට එකතු කරමු. 8x ඍණ 2y
දකුණත පැති මේ එකට එකතු කරන්න ඕනේ මේ පැත්තේ තියෙන 6. දැන් ඔයාලට පේනවා 2x ට ඍණ 2x කැපෙනවා. එහෙනම් අපිට එනවා 6x 8x කියන්නේ 14x සමානයි 1යි 6යි කියන්නේ 7යි. දැන් දුවේ අපි 14 අයින් කරන්නේ දෙපැත්තම 14ෙන් බෙදලා 14ට 14 කැපෙනවා 7ට 7 එකයි 14ට 2යි අපිට එනවා උත්තරේ දෙකෙන් එකක් කියලා. දැන් දුල පුතාලට x වල අගය ආව දෙකෙන් එකක් කියලා. දැන් ඔයාලට පුළුවන් මේක අංක 1ට ආදේශ කරලා එකට ආදේශය y යගේ වය 6x ධන 2y සමානයි 1යි. 6 එහෙමමයි x වලට දාන්නේ භාගය ධන 2y සමානයි 1යි. මේ දෙකට මේ 6 කැපෙනවා 3යි. 3 ධන 2y සමානයි 1යි. දැන් අපි මෙන්න මේ තියෙන තුන අරගෙන යන එහා පැත්තට. තුන මෙහා පැත්තට. අන්න එතකොට ධන තුන එහා පැත්තට යද්දී අපිට එනවා එක ඍණ තුනයි කියලා. එහෙනම් දුවේ පුතේ මම මෙතෙන්ද ගන්නවා ඉඩ තියෙනවා. 2y සමානයි එකෙන් තුනක් අඩු කරන්න බැරින තුනෙන් එකක් අඩු කළාම දෙකයි. දෙපැත්තම බෙදනවා දෙකෙන්. දෙකට දෙක කැපෙනකොට උත්තරේ එනවා දෙක දෙකෙන් බෙදෙද්දී එකයි. උත්තරේ ඔයාට එනවා ඍණ එකයි කියලා. y සමානයි ඍණ එකයි. දැන් ඒ අපි හදලා බැලුවේ සමගාමී සමීකරණය. සමාන නැති පද තියෙනකොට මොකද්ද කරන්න කියනවා. දැන් අපි බලමු දෙවෙනි ගාන. මේක 1 මේක 2 කියලා අපි ගන්නවා. දැන් දුල පුතාලා කල්පනා කරයි මේ 2යි මේ 3යි සමාන කරගන්නත් පුළුවන්. ඇයි 2ටම 6 හදලා. උන මෙතන 1 තියෙන හින්දා මෙතන 2 තියෙන හින්දා මෙන්න මේ පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරගත්තා නම් ගොඩ. එහෙනම් මම අංක 1 සමීකරණේ වැඩි කරනවා දෙකෙන්. වැඩි කරපුවාම කියලා එන්නේ 2i a 4i b = 6යි. මේක අංක 3. බලන්න හරිද කියලා. a දෙකෙන් වැඩි වුණාම 2i a. මෙයා දෙකෙන් 4යි. මෙයා 2යි. දැන් අපිට මෙයා එපා. ඇත්තට මෙයා අපිට අවශ්‍ය නැහැ. දැන් අපිට තියනවා මෙතන තියනවා ධන 2යි a, මෙතන තියනවා ධන 2යි a. දැන් සමාන පදවල ලකුණු සමාන හින්දා දැන් අපි අඩු කරමු. අංක 2කින් අංක 3 අපි අඩු කරමු. 2යි a ධන 3යි b ගෙන් අඩු කරන්න ඕනේ 2යි a ධන 4යි b. මේ පැත්තේ තියෙන 4ෙන් අඩු කරන්න ඕනේ 6. කල්පනාවෙන් 2යි a ධන 3යි b ඍණෙන් මෙයා වැඩි වෙනකොට ඍණ 2යි. ඍණෙන් මෙයා වැඩි වෙනකොට ඍණ 4යි. 4ෙන් 6ක් අඩු වුණා 2යි ලොක්කගේ ලකුණට. ඍණ 2i a ධන 2i කැපෙනවා. ධන 3යි ඍණ 4යි කියන්නේ ලකුණු වෙනස්. 4ෙන් 3ක් ගියාම 1යි. හැබැයි ලොක්කගේ ලකුණ ඍණ. සමානයි ඍණ 2යි. ඍණ 1යි b සමානයි ඍණ 2යි නම් දෙපැත්තම බෙදන්නේ කාගෙන්ද ඍණ 1. ඔන්න බබෝ ඍණ 1යි ඍණ 2යි කැපෙනවා. ඍණයි ඍණයි බෙදුනහම ධන අපිට එනවා b සමානයි 2යි. දැන් අපිට අර අංක 1ට හෝ 2ට කැමති එකකට
ආදේශ කරලා ඒ හොයන්න පුළුවන්. එහෙනම් අංක 1ට බීජයගේ ආදේශය කරනවා. අංක 1 කියන්නේ A ධන 2යි B සමානයි 3යි. ඒ වලාගේ දන්නේ නැහැ B කියලා කියන්නේ 2යි සමානයි 3යි. දෙවරක් 2 4යි සමානයි 3යි. දෙපැත්තෙන්ම අඩු කරනවා 4ක්. ධන 4 ඍණ 4 කැපෙනවා. ධනෙන් පොඩි එකෙන් ලොකු එක බෑ ඍණ 4ෙන් 3ක් 1යි උත්තරේ. ඒ සමානයි ඍණ 1යි. මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. මේ ඔයාට පරණ මතකයන් ආපහු එන්නට ඇති කියලා අපි හිතනවා. ඔය 10 වසර දැනුම තමයි අපි ඔය ආකාරයට ඔයාට අරගෙන ආවේ. හොඳයි. අපි යනවා තවදුරටත් ඉස්සරහට. අපි යනවා තවදුරටත් ඉදිරියට. ඒකේ. එතකොට දැන් ඔන්න අපි 11 වසරට ආවා කියලා කිව්වොත් ඉවරදී. හිමින් හිමින් අපි සමගාමී සමීකරණ යටතේ අපි ඇවිල්ලා තියෙනවා භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳීම කියන එකට. දැන් මේකෙදි පුතේ අපිට හදන්න තියෙන බොහොම භයානකම ගණන් වර්ගය මේක කියලා කිව්වොත් නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම අපිට බොහොම ලොකු ඉඩකඩක් යනවා වගේම හරිද කිසියම් පීඩනයක් තියනවා සුළු කරගෙන යනකොට මොකද කල්පනාවෙන් අපි සුළු කිරීම කරගෙන යන්න ඕනේ. දැන් මේකේ මේ භාගමය සංගුණක කියන්නේ මීට කලින් කිසිම දවසක පුතේ දුවේ ඔයාට මේ භාග තියෙන ඒවා සමගාමී වලට ඇවිල්ලා නැහැ. එතන මේක සටහන අපි පස්සේ ලියමු. වඩාත් හොඳම දේ මේ මාතෘකාව ඉවර වෙන්නම සාකච්ඡා කරලා ඊට පස්සේ ඒ ගත්ත අත්දැකීම් වලින් සටහන සම්පූර්ණ කරමු. හොඳයි. එහෙනම් ඒකේ පළවෙනි ගැටලුවට අපි එන්න හදන්න. පළවෙනි ගැටලුව. right. දැන් මේ පළවෙනි ගාන හදනකොට සමහර ඉඩකඩ මදි වුණොත් මම මේ පැත්තත් පාවිච්චි කරනවා. ඔයාට නම් මේකේ පහළටම ඉඩකඩ අපි දීලා තියෙනවා. අපි බලමු මේක ඉස්සෙල්ලාම අංක 1යි කියලා දාගන්න. මේක අංක 2යි කියලා දානවා. හොඳට බලන්න මේක ඇස් කරලා. මෙතන තියෙන්නේ 5 3යි A. මෙතන 1 2යි A මේ පද දෙක වෙනස්. හැබැයි පුතේ 3 1යි b ඍණ 3 1යි මෙන්න මේ දෙක සමානයි. මේ 3 1යි b 3 1යි. හැබැයි මේ සමාන පද දෙක රවුම් කර ගන්නවා මම. බලන්නවා සමාන පද දෙක රන් තියෙනවා. හැබැයි සමාන පදවල ලකුණු දෙක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා වෙනස්. කෙනෙක් කියයි ඉතල භාග Taman තියෙන්නේ කමක් නැහැ. ඔයා දැන් කරන්න ඕනේ මේ 1යි 2යි එකතු කරන්න ඕනේ. අර ඉස්සර වගේම වම් පැත්තට වම් අත පැත්ත එකතු කරමු. ඔය විදිහට අපිට එකතු කරන්න පුළුවන්. ඒ වගේම දකුණු අත පැත්තට දකුණු අත පැත්ත එකතු කරන්න පුළුවන්. දැන් මේ පුතේ ධන 3 1යි b ඍණ 3 1යි b කැපෙනවා. දැන් එතකොට අපිට මෙතන ඉතුරු වෙනවා 3 a යට 5 එකතු කිරීම 1 a යට 2 සමානයි 11යි කියලා. දැන් ඉතින් අපි මේකෙන් හොයන්න ඕනේ a වලාගය. දැන් ඔයාට මේකේ භාග සංඛ්‍යාවක් මෙතන තියෙන්නේ. ඒසම ඔයාට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සෑම පදයක්ම ಗುಣ කරලා හරය නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන පොදු හරය අරගෙන හරස් ගුණිතයෙන් ගන්න පුළුවන්. කැමති ක්‍රමයක් කරන්න පුළුවන්.
ඔයාට පුළුවන් වුණා මෙතන පහයි මෙතන දෙකයි කියන හින්දා මේක තනි පදයක් කරගන්න කොහොමද 10 හදාගෙන එතකොට මේ පහ උඩයි යටයි ওই විදිහට දෙකෙන් වැඩි කරනවා මේ දෙක 10ක් කරන්න උඩයි යටයි පහෙන් මේ පැත්තට මුකුත් කරන්නේ නැහැ දැන් ඔයාට එනවා 3^2 6 යට 10 1^5 5 යට 10 සමානයි 11ක් කියන මේක තමයි සුළු වෙනවා 5යි 6යි කියන්නේ 11යි ඉරට යටින් 10 සමානයි 11 අමතක කරන්න එපා යට එක තියෙන දැන් ඉතින් ඔයාලට මේකේ හරස් ගුණිතය කරලා හරස් ගුණිතය කරලා පහසුවෙන් ඒ හොයන්න පුළුවන් මේක මෙහාට මේක මෙහාට එහෙනම් 11යි ඒ සමානයි 10^11 කියන්නේ 110යි දැන් දුවේ පුතේ දෙපැත්තම ඔයා 11ෙන් බෙදන්න එහෙනම් අපිට එනවා ඒ සමානයි 110 කට උත්තරේ ලැබෙනවා 10ක් කියලා හරිනේ හරි එහෙමනම් දැන් මේ ඒ වලාගේ හෙව්වා හරි දැන් ඉතින් මේකේ අපිට ඉතුරු ටික හදන්න දැන් ඔයගේ ඉතුරු ටික හදන්නේ මේකේ පල්ලෙහාට හදන ටික මම අන්න අතන හදනවා කමක් නැහැනේ කමක් නැහැ එතකොට මේකේ ඉතුරු ටික මම අත නමුත් ඔයා හදනකොට මේක පහළටම හදා ගන්න ඕනේ හොඳයි එහෙමනම් මෙතෙන්ට ගන්නවා ඒ සම ඒ යගය අංක 1ට ආදේශ කරනවා දැන් එතන තියෙන්නේ 3a බෙදීම 5 ධන 1b යට 3 සමානයි 3 කියලානේ එහෙනම් මේකේ a අකුර ගාවට මම දානවා 10 යට 5 1b යට 3 සමානයි 3 දැන් බලන්න දුවල පුතාලා මේ පහට 10 කැපෙනවා 2 3^2 6 6^b යට 3 සමානයි 3 දැන් මේ 6 අයින් කරන්න අරපුළුවන් මේ 6 අර පැත්තට ගෙනියන්න b යට 3 සමානයි මේ 6 අහරට යනකොට ඍණ 6යි එහෙනම් ඔයාට එනවා b යට 3 d යට 3 සමානයි 6 3 3 බෑ ඍණ 6 3 ගියාම 3 අන්න දැන් මේ බෙදිලා තියෙන 3 අයින් කරන්න දෙපැත්තම වැඩි කරනවා 3 නම් 3ට 3 කැපෙනවා b සමානයි 3^3 ඍණ 9යි ඔන්න අපිට ලැබෙනවා පිළිතුර එහෙමනම් මේක හදන එක ඉතිරි ටික මේ පැත්තට එන්න ඕනේ බලන්න. බලන්න කොහේ කරලා. බොහොම ලොකු ගැටලුවක්. එහෙම නේද? ඔව්. මේ වගේම ඔයා කවදාවත් මීට කලින් හදලා නැහැ. පැහැදිලිද? මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයේට කොහොමත් එන්නේ නැහැ. හැබැයි පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට මේක එන්නේ ඉඩ කඩ තියනවා කිසි ගැටලුවක් නැහැ. දැන් අපි ඔක කොහොමම තියාගෙන මම දෙවෙනි ප්‍රශ්නපත් මේ B කොටසේ ගාන හදනවා. A ගාන පහලට හදන්න මට ඉඩ නැති වෙද්දි මම A මේ පැත්තට ගන්නවා. හරිනේ? හරි. දැන් මේ ගාන බලන්න. මම මේකට 1යි මේකට 2යි කියලා දානවා. දැන් දූල පුතාලට පේනවද මේකේ සමාන පද දෙකක් තියෙනවා අර වගේමයි නේ ඍණ දෙකෙන් එකයි ඍණ දෙකෙන් සමාන පද තියෙනවා දැන් ඔය සමාන පද තියෙන නිසා මම ලකුණු දෙක සමානින් ද අඩු කරනවා
අංක එකෙන් දෙක 3x යට 5 1y යට 2 අඩු කිරීම වරමණක් එන්න ඕනේ 4 1x ඍණ 2 1y සමානයි 9 ඍණ 2 බලන්න හරිද කියලා දැන් වරමන් ඉවත් කරනවා 3x යට 5 2y මේරිණෙන් මෙහා වැඩි කරත් ඍණ 4 1 x මේරිණෙන් මෙහා වැඩි කරත් ධන 2 1 y සමානයි 7යි ඍණ 2 1 y ධන 2 1 y එකවරම කපලා යනවා එහෙනම් අපිට එනවා ඉතුරු වෙලා ලැබෙන්නේ මෙන්න මේක දැන් දූල පුතාලට පුළුවන් අර කලින් වගේම පහෙනුත් බෙදෙන හතරෙනුත් බෙදෙන සංඛ්‍යාව 20. එහෙනම් මේකේ උඩයි යටයි හතරෙන් වැඩි කරනවා. මේකේ උඩයි යටයි පහෙන් වැඩි කරනවා. ඒ මගේ බලාපොරොත්තුව මොකද්ද? පද සමාන කරන 4 3 12x යට 20යි. පස්වරක් එක 5යි යට 20 සමානයි 7යි. දැන් දුවේ පුතේ මෙතන 12x ගෙන 5x ගියාම 7x යට 20 සමානයි 7යි. 7ට යට මොකුත් නැහැ 1යි. එහෙමනම් දැන් අපිට පුළුවනේ එතන ඉඳ නැති හින්දා මම මේක මෙහාට ගන්නවා. 7x යට 20 සමානයි 7 යට 1 කිව්වනේ. දැන් හරස් මෙතන එක්වරක් 7 7x 20 වරක් 140යි දෙපැත්තම 7ෙන් බෙදලා 7ට 7 කැපුණාම ඔන්න දූල පුතාලට 20යි කියලා එනවා ඒ මොකක්ද යාමේ x වලට 20 කියලා දැන් ඉතින් දූල පුතාලා ඒ x වලට ආපු 20 මෙන්න මේ පළවෙනි සමීකරණය x ආදේශ කරන y වලගෙන් පය. ඒක ඔයා උත්සාහ කරන්න. තනියම උත්සාහ කරන්න. මට මෙතෙන්ට හැදුවත් මෙතන ඉඩ කඩ මදි වෙයි. ඒ නිසා පල්ලෙහාට ඔයා මේක හදලා තනියම ආදේශ කරන්න. එකම වගේ ගණන් දෙකක් බැරි වෙන්නේ නැහැ. තනියම හදලා බලන්න. දැන් මේකෙදි මේ වගේ ගණන් හදනකොට මේවට බය වෙන්න එපා. මොකද මේකට බය වෙන්න එපා කියලා කියන්න පුතේ මේවා ඔයාට පළවෙනි ප්‍රශ්න පත්‍රයේට අනිවාර්ය ගණන් නෙවෙයි. ඒ කියන්නේ ELC යටතේ හැදෙන ගණන් නෙවෙයි. මේවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට එන ගණන්. ඒ නිසා ඒ ගැන ලොකුවට හිතන්න කනගාටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. දැන් අපි ගණන් දෙක හදලා ආපහු උඩට එන්න ඒ හදපු ගණන් වල හදපු විදිය සටහනක ලියන්න හදන්න. දැන් ඔයා හදුවේ මේ පල්ලෙහාට තියෙන ගණන් ටිකනේ. ඒක උඩට එන්න. දැන් මේ භාග තියෙද්දී පුතේ අපිට සමාන භාග තියෙනවා නම් එහෙමම අර කලින් වගේම සුළු කරලා හදන්න ගන්න පුළුවන්. ගලියා ගෝ නේද මේ? යන්නේ මාදීවෙම යන්න භාගමය සංගුණක කියන මේ සංඛ්‍යාවයි අකුරට ඉස්සරහින් කියන සංඛ්‍යාව භාගමය සංගුණක සමානව ඇත්නම් සුපුරුදු ආකාරයටම සුළු කර ඒ වගේම සුළු කරගෙන ගිහිල්ලා විසඳුම් ලබා ගනි විසඳුම් ලබා ගනි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ පද දෙකම වෙනස් නම් මේ පද දෙකම වෙනස් නම් සමාන කරගන්න අපිට හරයක් ඉවත් කරන්න සිද්ධ වෙනවා
ඒක අපි ලියමු මේ විදිහට භාගමය සංගුණක එකි නිකට වෙනස් නම් එකිනෙකට වෙනස් වෙනවා නම් වෙනස් වෙනවා නම් එකිනෙකට වෙනස් වෙලා යනවා නම් ඒවායේ හරයන් ඉවත් කර සාමාන්‍ය ආකාරයට පත් කිරීමෙන් පසු විසඳයි. පසු විසඳයි. හොඳයි. එ අපි සටහන ලියාගත්තේ අපි එවනම් ඊළඟ කොටසට එන්න හදාගන්න. දැන් බලන්න මෙන්න මේ ගාන. ඔය අපි සටහන කිව්වා වගේම ඒක අපි උඩ සටහනෙදිත් කිව්වා. මෙතනදිත් අපි සටහනක දෙන්නයි සූදානම්. මෙතන 3න් එකයි x, මෙතන 2න් එකයි x, මේ දෙන්න වෙනස්. 2න් එකයි y, මෙතන y. මේ දෙන්න සම්පූර්ණයෙන් වෙනස්. එවනම් වේබුදේ දැන් ඔයාලට කරන්න තියෙන මෙහිම දෙයක් මොකද්ද? මේකේ හරයන් ගැන බලාපොරොත්තු තියාගන්න එක පැත්තක දාලා මේ හරය අපිට අයින් කරගන්න සිද්ධ වෙනවා. හරිද? ඒක අපි සටහනට අරගෙන ඉන්නේ කොහොමද? ඒකම අපි අතනින් සටහන දුන්නා. නමුත් මෙතන වඩාත් හොඳ විදිහට ඒක අපි සටහන ලියාගමු. දැන් මේකේදී වඩ පේනවා සංගුණක දෙක වෙනස්. එවනම් භාගමය සංගුණක වෙනස් වී ඇති බැවින් ඒවා සමාන කිරීම තරමක අසීරු කටයුත්තකි. ඒක ටිකක් අමාරු කටයුත්තක්. ඒ නිසා අපි මොකද කරන්නේ? එබැවින් එම භාගවල හරයන් ඉවත් කිරීම සිදු කරයි. දැන් ඕක අපි අර උඩදිත් කිව්වා. හරිද? උඩදිත් කිව්වා. අපි දැනුත් එක කරන පැන්නු. දැන් මේක අංක 1 කියලා ගන්නවා. මේක මම අංක 2 කියලා ගන්නවා. දැන් දූල පුතාල කරන්නේ මේකේ 3යි 2යි තියෙනවනේ. මේ 3යි 2යි 2ම අයින් කරන්න පුළුවන්. මේ අංක 1 කියන එක ඔයා කීයෙන් වැඩි කළොත්ද? 6ෙන් වැඩි කළොත්. මේ බලන්න. බලන්න ඔයා 6ෙන් වැඩි කරගත්තොත් මේ සෙට් එකම අයින් කරන්න පුළුවන්. හැබැයි ඔයාට මෙහෙම දේකුත් හිතන්න පුළුවන්. මේ අංක 1 දෙකින් වැඩි කරගත්තොත් මේ දෙක අයින් වෙලා මෙතන y වෙනවා නේද? මෙතන y එක හදන්න අපිට පහසුයි. එහෙනම් මම මොකද්ද කරන්නේ? අංක 1 වැඩි කරන්න හදන්නේ කාගෙන්ද? අංක 1 වැඩි කරනවා කාගෙන්ද? දෙකෙන්. ඔන්න බලන්න මම දෙකෙන් වැඩි කරන්නේ කොහොමද? මෙතන වැඩි කරනවා දෙක. මෙයා වැඩි කරනවා දෙක. මෙයා වැඩි කරනවා දෙක. එතකොට හැම පදයක්ම දෙකකින් වැඩි වෙනවා.
එමනම් මෙතන දෙවරක් එක 2x යට 3 එකතු කිරීම මේ දෙක කැපෙනවා y සමානයි 4 වරක් 2 8යි මේක අංක 3 අන දැන් දුල පුතාලට පේනවා අපේ මනසේ තියෙන්නේ මෙන්න මේ දෙන්න ඔන්න ඔයයි මෙන්න මෙයාගෙනයි අපේ ඔළුවේ තියෙන්නේ දැන් මෙතන තියෙන්නේ ඇවිල්ලා ඍණවයි මෙතන තියෙන්නේ ඇවිල්ලා ධනවයි ඒ දෙක වෙනස් එහෙනම් අපිට මේ දෙන්න එකතු කරලා බොහොම ඉක්මනට අපිට එක අකුරක් හොයාගන්න පුළුවන් එහෙනම් අපි අංක 1ට එකතු කරමු අංක 3 sorry අංක 2ට එකතු කරනවා අංක 3 එර මෙන්න මේකට භාගයයි x ඍණ වයිට එකතු කරනවා 3න් 2යි x ධන y මේ පැත්තේ 1ට එකතු කරනවා මේ පැත්තේ 8 ඍණ වයිට ධනමයි කැපෙනවා කැලේ මවුඩට ගන්නවා දැන් මෙතන ඉතුරු මොකද්ද භාගයයි x එකතු කිරීම දෙක තුනෙන් දෙකයි x සමානයි 9යි කියලා ඉතින්. දැන් දුල පුතාලට පුළුවනි මොනව කරන්නද? දැන් මේ 3යි 2යි පොදු හරය අරගෙන තනි පදයකට ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් මේ දෙක තියෙන හින්දා මේක 3 තියෙන හින්දා මම මෙයාව වැඩි කරනවා 3. උඩයි යටයි 3 න් වැඩි. මෙයාගේ වැඩි කරනවා 2. එයා වැඩි කරනවා 2. දැන් බලන්න වෙනදී. දැන් බලන්න වෙනදී 3 වරක් 3යි x 3 වරක් 2 6යි. 2 වරක් 2 4යි x 3 වරක් 2 6යි සමානයි 9යි. හරිනේ? දැන් එහෙමනම් මේකයි මේකයි එකතු වෙනවා 7x. යට 6 සමානයි 9. දැන් මේ 9ට යටින් දුල පුතාලා දානවා තියෙන එක. එහෙමනම් එක මේ පැත්තට වැඩි වෙනවා 6 මේ පැත්තට වැඩි වෙනවා. හරිනේ? පැහැදිලිද? ඔව්. එහෙමනම් ඔන්න දැන් ඔයාට 7x සමානයි 6 වරක් 9 කීයද? ඔව් 50. 6 වරක් 9 54. හරිනේ? දැන් ඔයා දෙපැත්තම බෙදනවා 7. එහෙනම් ඔයාට වෙනවා x සමානයි 7 54 කීයද? එතකොට දුවේ පුතේ ඔය ඔයා හොයාගත්ත ඒ සමගාමී සමීකරණය 123ක් x සමානයි 7x54යි කියලා ඔන්න ඔයා එක හොයාගත්තා. දැන් ඊළඟට ඔයාට තියෙන්නේ ඒ හොයාගත්ත x ආදේශ කරලා කාටද මේ අංක 2ට ආදේශ කරලා අංක 1 අපහසුයි අංක 2ට ආදේශ කරලා y වලගේ හොයන්න. ඉතින් මේක ඔයා හදන්න පුළුවන් කෙනෙක් උසස් පෙළට ගණිතය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් විතර හදපුවම ඇති. ඒතර අනික් අයට ඒ විශේෂ සුළු කිරීම ඔයාට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේක දැන් S එකක් ගන්න ආයත මේක බොහොම බරපතලයි. S එකක් විතරක් බලාපොරොත්තු වෙන ආයත මේ දැනුම වැඩිත් එක්ක මේ වගේ දේවල් ගැන ඒ ආයත ගොඩාක් ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒ ගැන ඔයා කනගාටු වෙන්න එපා. Tamanta මොනවා හරි ආදේශයක් බැරි වුණොත් ඔයාට පුළුවන් ඇවිල්ලා මගෙත් එක්ක සාකච්ඡා කරලා ඒ ගැන විමසීමක් කරන්න. හොඳයි. එහෙමනම් ඔන්න මේක අපි x අකුර හොයාගත්තා. අපි කිව්වා
වෛභව හොයන්න අවශ්‍ය නැහැ. තමන්ට පුළුවන් කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් වෛය අපුර ආදේශ කරලා අපිට පෙන්වන්න හරි වැරදි පරීක්ෂා කරගන්න. හොඳයි. එහෙමනම් මේ වැඩිත් එක්ක ඔයාගේ දැනුම අපි කතා කරා. රයිට්. එහෙමනම් අපි යනවා තව දුරටත් ඉදිරියට. මේ තියෙන්නේ තවත් එක් ගැටලුවක් බලන්න දුවලා පුතාලා දැන් මේ ගණන් පොදුවේ හැමෝටම අපි හදන්න කියලා බල කරන්නේ නැහැ මොකද මේ ගණන් ඇත්තටම තියෙන්නේ විශේෂයෙන්ම උසස් පෙළ ගණිතය හදාරන්න බලාගෙන ඉන්න දරුවන්ට තමයි මේ වගේ ගණන් අපි යොමු කරලා තියෙන්නේ දැන් මේකෙදී අපි කරන්නේ මෙහෙම දෙයක් අපිට පුළුවන් මේකේ සමාන පද තියෙනවද නැද්ද කියලා අපිට බලන්න පුළුවන් මේකේ සමාන පද ඇත්තටම නැහැ දැන් පළවෙනි එක මම ආපහු ලියනවා 2p නැත්නම් අපි දෙවෙනි එක පොඩ්ඩක් හදලා ලියමු මිශ්‍ර භාගය අයින් කරගෙන 2කින් 1p ඍණ 3 වරක් 3යි 3යි 2යි 5යි 5යි q යට 3 සමානයි 12 මේක අංක 3 කියලා කියනවා එතකොට අපිට අංක 2 తాවකාලිකව විසන්ධි කරන්න පුළුවන් අංක 2 తాවකාලිකව විසන්ධි කොට ඇත එතකොට දැන් මෙතන බලන්න මේ සමීකරණ කොටස් දෙක දිහා දැන් බලන්න මෙන්න මේ දෙක දිහා ඔන්න ඔය දෙක දිහා හොඳට බලන්න හරිද මම මේ කතා කරන්නේ s එකක් ගන්න දුවෙක් පුතෙක් ගැන නෙවෙයි a එකක් ගන්න දුවෙක් පුතෙක්ට තමයි මේ මාතෘකාවේ අගිස්සට යනකොට එකක් ඔයාලට තෙහෙට්ටු ගතියක් දැනෙන්නේ දැන් මේ බලන්න මෙයාගේ මේ පදයයි මේ පදයයි වෙනස් මේකයි මේකයි වෙනස් එහෙමනම් අපිට හැකියාවක් තියෙනවා අංක 1ේ තියෙන හරය අපි අයින් කරගන්න. අංක 1ේ තියෙන හරය අපිට අයින් කරගන්න හැකියාවක් තියෙනවා. අපි බලමු මේක එහෙම කරන්නේ කොහොමද කියලා. දැන් පුංචි පුංචි ක්‍රම තියෙනවා මෙන්න මේ දෙන්න සමාන කරගන්න. දැන් මෙතන 1 තියෙන හින්දා මෙතන 5 තියෙන හින්දා මේක 5ක් කරන්න හැම පදයක්ම 5ෙන් වැඩි කරලා එහෙම දෙයක් පව අපිට කරන්න පුළුවන්. දැන් අංක 1 අපි වැඩි කරනවා 5. එතකොට අපිට ලැබෙන ප්‍රතිඵලය කියමු බලන්න. මේක 5ෙන් වැඩි කරනකොට උඩ තමයි වැඩි වෙන්නේ. යට නෙවෙයි. උඩ තියෙන 2 5ෙන් වැඩි වුණාම 10යි p. යට 7 එහෙමමයි. උඩ තියෙන 1 5ෙන් වැඩි වුණාම 5යි q. යට 3 එහෙමමයි. මේ 5 වැඩි වුණාම 25යි. මේක අංක 4යි. ඊළඟට බලන්න දැන් ඔයා ඒ දෙන්නත් නැවේ මෙයක් නැවේ මෙයක් නැවේ දැන් ඔයා බලන්න මේ දෙන්න දිහේ කවුද මෙන්න මේ දෙන්න දිහේ බලන්න කලබල නැතුව බලන්න දුල පුතාලට පේනවද මේ තියෙන පදය මේ තියෙන පදයට හරියටම සමානයි කියලා ඔව් හැබැයි ලකුණ සමානයිනේ එහෙනම් දූල පුතාලට පුළුවන් අංක 3 අංක 4 අඩු කරන්න එහෙනම් 1p යට 2 අඩු කිරීම 5p යට 3 අඩු කරන්න ඕනේ මේකට 10p යට 7 5q යට 3 සමානයි 12 අඩු කිරීම 25 දැන් කල්පනාමෙන් 1p යට 2 5p යට 3 ඍණෙන් මෙයා වැඩි වුණා 10p යට 7 ඍණෙන් මෙයා වැඩි වුණා 5q යට 3 සමානයි 12න් 25 අඩු කරන්න බැරි නะ 13 හරිනේ දැන්
Rina tuning pahai pi, dana tuning pahai pi, adukar lah kepilaya. Nih itu rena mau kata, ekai pi yata deka, rina, dahai pi yata hata, samaan, ini rina dahatu mak kiene kito. Dengan ting dua ribu tahun lalu puluam, mereka pada samaan kerja. Eka thani hara eka ta ganda deva rakha ta da hatarai ne Udai yatai hateng vedi karan Udai yatai dekeng vedi karan Oye vidi yata Then Hatai pi Bedi madha hatar Visai pi Bedi madha hatar Rinadhatu Iting dula putala dahatara mai hateng wisak kado karana berina wiseng mata diama dahatu mai pi sama irina dahatu mai yata eka tembalan na mono tarang wesak garna wone de puti usas pila galite kara no kia ne kara yesi ne tabun usas pila galite kara na kene tai me abiyogi තේරුණාද නැතුව S එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න අය මේ වීඩියෝ එක දකිද්දී එයාලා බය වෙලා වෙහුලන්න එපා ඒ අයට මේවත් එක්ක හැප්පෙන්න අවශ්‍ය නැහැ S එකක් ගන්න S එකක් ගන්න ඕනේ ගණන් ටික මම ඔයාලට වෙනමම කියනවා මේ ගණන් තියෙන්නේ මොකද්ද A එකක් හොදටම අරගෙන A level maths කරන අය වෙනුවෙන් එක මේ පැත්තට මේක මේ පැත්තට වැඩි කරලා Ek parak rina dahatu mahi pi Samanai Dahatar vedikaran no ne Kagind dahatu ne Emanam dipettam vedano mama dahatu ne Dahatu nata rina dahatu na kepe mama Rina dahatu nata rina dahatu na kepe mama Lassan uttare akkeno Pi samanai dahatra ඉතින් මේක ඔයා කැමති විදිහට පුළුවන් විදිහට එකකට ආදේශ කරලා කිව්වෑ ඔය ඇති හොඳටම මේ තියෙන දැනුම හැම වෙලාවෙම මම කියන්නේ ඔයා සාමාන්‍ය පෙළ ලියන දරුවෙක්ට වඩා එහා ගිය ළමෙක් ගෙදරම ඒ නිසා ඒකන බය වෙන්න එපා හොඳයි අපි ඊළඟට බලමු අපේ ඉදිරි කොටස් මොනවද කියන එක දැන් ඔයාලට පැහැදිලිවම තේරෙනවා ඔයා සමගාමී සමීකරණ අපි ඒ විදිහට අවසන් කරගත්තී එතකොට මේ සමගාමී සමීකරණ වල අපි බාහ්මය සංගුණක තියෙද්දී විවිධ ක්‍රම පාවිච්චි කරලා අපි ඒකට විසඳුම් හෙව්වා ඉතින් එහෙමනම් ඔන්න දැන් අපි Enda hadar nekute alukma aluk maafukawakata. Deng oye gollo ape padame tumbini samikarana warage. Waragaja samikarana. Dula putalata meka dahaya wassaredi hambenawa. Ekolahedi sampurna gataluwak awata devini prashna pattare මෙන්න මේ වර්ග සමීකරණ පත් වෙනවා. ඉතින් මේ වර්ග සමීකරණ කියන එක අපි 10 දී ඉගෙන ගත්තට වඩා වැඩි දැනුමක් එකතු කරගෙන හදාගෙන යන්නේ. හොඳයි එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු වර්ගජ සමීකරණ හඳුනා ගැනීම. පුතේ වර්ගජ සමීකරණයක් අඳුරගන්න මම ඉස්සෙල්ලාම වර්ගජ සමීකරණ කීපයක් ලියලා පෙන්නනවා. ඔය තියෙන්නේ එක වර්ගජ සමීකරණ බලන්නේ කේ අඥාත පදයක දෙවෙනි බලය තියෙන සම්බන්ධයක් මේ තියෙන්නේ තව එකක් y වර්ගය ධන 3y සමානයි 5 ඔය තියෙන තව එකක් ඒකේ තියෙනවා y වල දෙවෙනි බලය තියෙනවා y අපුර තියෙනවා සමාන ලකුණ තියෙනවා දැන් දූල පුතාලට මම තව එකක් කියලා පෙන්නනවා x වර්ගය ඍණ
7x ධන 1 සමානයි බිඳුව. ඔය දැන් දුල පුතා වලට පේනවද? ඔය තියෙන්නේ තවත් එක්තරා වර්ගජ සමීකරණයක්. එතකොට මේ හැම වර්ගජ සමීකරණයකම තියෙන පොදු දෙයක් තිබ්බ මොකක්ද? මේ වර්ගපදය. බලන්නකෝ මේ වර්ගපදය කියන එක සෑම සමීකරණයකටම තිබ්බ එකක්. හරිනේ? එහෙමනම් පුතේදුවේ අපි වර්ගජ සමීකරණයක් අඳුර ගන්නකොට අපිට පැහැදිලිවම ඒ යටතේ අඳුර ගන්න පුළුවන් කොහොමද? දෙවෙනි බලයක් තියෙනවා. මොකීකද? අඥාත පදේ. එහෙනම් අඥාත පදයේ දෙවන බලයක් සහිත සමීකරණ නැත්නම් සම්බන්ධයක් වර්ගජ සමීකරණයකි. වර්ගජ සමීකරණයකි. හොඳයි. එතකොට මේ වර්ගජ සමීකරණය කියන එකේ අපි ඔන්න මුලින්ම යාව අඳුරගත්තා. මොකද්ද කිව්වේ? ඉංග්‍රීසි අකුරක දෙවෙනි බලයක් තියෙන්න ඕන කියලා කිව්වා. එහෙනම් අපි ඊළඟට එන්න හදනවා මේ වර්ගජ සමීකරණයක් විසඳන්න ක්‍රම ගැන කතා කරන්න. දූල පුතාලට වර්ගජ සමීකරණයක් විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. දැන් මේ පාඩමේදී අපි ක්‍රම තුනක් ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්න මාතෘකාව දූල පුතාල දන්නවා ප්‍රස්ථාර පාවිච්චි කරලා ති වර්ගජ සමීකරණ විසඳුවා. එතකොට ප්‍රධාන විදිහට මේ පාඩමින් අපි ක්‍රම තුනක් අඳුර ගන්නවා. මොකද්ද? වර්ගජ සමීකරණය විසඳීම සඳහා අපි ලියාගමුද? ලියාගමු. ලියන්න. වර්ගජ සමීකරණ විසඳීමට ප්‍රධාන ක්‍රම හතරක් ඇත. කොහොමද හතර? ඇයි එකක් ඉගෙන ගත්ත ප්‍රස්ථාර භාවිතා කරපන් නේද? එහෙමනම් ඉන් තුනක් සිදු කරන එකෙන් ක්‍රම තුනක් සිදු කරන ආකාරය පහත පාඩමෙන් අධ්‍යයනය කළ හැක. හරිනේ? එතකොට එක ක්‍රමයක් ඉගෙන ගත්තා ඔයා කොහෙදිද? ප්‍රස්ථාර. දැන් මේකේ තියෙනවා එක ක්‍රමයක් ප්‍රස්ථාර. මේකේ ඒකෙන් උගන්වනවා ක්‍රම තුනක්. එහෙනම් පළවෙනි මේක තමයි වර්ගජ සමීකරණ සාධක භාවිතා කර විසඳීම. පුතේ අපිට දකින හැම වර්ගජ සමීකරණයක්ම මේ ආකාරයට විසඳන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. වර්ගජ සමීකරණ හැම එකක්ම සාධක භාවිතා කරලා විසඳන්න බෑ. සමහර ඒවා පුළුවන්. කොහොමද? දැන් මේ බලන්න, මම එකක් දෙකක් හදලා සටහන ලියනවා. දැන් බලන්න මේ වර්ගජ සමීකරණේ බලන්න. මේ වර්ගජ සමීකරණේ බලන්න පුතේ, එක පැත්තක බිඳුව දකුණු පැත්තේ වම් අත පැත්තේ සාධක තියෙනවා. අන්න ඒ වගේ එකක් අපිට පුළුවන් සාධක භාවිතා කරලා විසඳන්න. මේකේ සාධක නෙදියන්නේ. දැන් මේ සාධක දෙක වැඩි වුණාම තමයි බිඳුව එන්නේ. දැන් දූලක තාල දන්නවා හත් වරක් බිඳුව එන්නේ කියේ බිඳුවයි. බිඳුව වරක් හත කීයද? ඒක බිඳුවයි. එහෙමනම් හත බිඳුවෙන් වැඩි වුණා, බිඳුව හතෙන් වැඩි වුණා, බිඳුවයිනේ. එතකොට එහෙමනම් එක්කෝ මෙයයි මෙයයි වැඩි වෙලා බිඳුවක් එන්නේ.
එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ එක්කෝ මෙයා බිඳුවක් වෙන්න ඕනේ. එහෙමනම් x සමානයි බිඳුව හෝ x ධනක සමානයි බිඳුව වේ. දැන් මේකෙදී x සමානයි බිඳුව කියලා එක සමීකරණයක් විසඳුණා අපි අතින්. හැබැයි මෙතන මේ ධන පහ දෙන හින්දා එකක් විසඳිලා නැහැ. වඩ පුළුවන් මේ ධන පහ මේ පැත්තට ගේ. එහෙනම් බිඳුව තියෙන පැත්තට ධන පහ යනවා ඍණ පහ වෙනවා. එහෙනම් x සමානයි බිඳුව ඍණ පහ කියන්නේ ඍණ පහයි. දැන් මෙතන උත්තර දෙකක් අපිට තියෙනවා. එකක් මේක, එකක් මේක. එහෙනම් මතක තියාගන්න ඕනේ දූල පුතාලා සාධක වෙන් කරන්න පුළුවන් නම් හෝ සාධක වෙන් වෙලා තියෙන සමීකරණ මේ විදිහට අපිට විසඳන්න පුළුවන්. වර්ගජ සමීකරණයේ දකුණ බිඳුව ලෙස සැකසූ විට ඉගෙන මේ පැත්ත බිඳුව විදිහට හදාගත්තාම වම්පස සාධක ලෙස පවතිනම් සාධක ලෙස පවතින සාධක වෙනවා. එම සාධක වෙන වෙනම ශුන්‍ය කියලා කියන්නේ එතන බිඳුව ශුන්‍යට සමාන කර, කියන්නේ බිඳුවට සමාන කරලා විසඳුම් දෙකක් ලබාගත හැකිය. එතකොට මේකෙදි මතක තියාගන්න ඕනේ සෑම වර්ගජ සමීකරණයකටම උත්තර දෙකක් තියෙනවා. පැහැදිලිද? උත්තර දෙකක්. දැන් මේකෙත් තියෙනවා නේ. දැන් මේ ඉස්සරහින් තියෙන 4 3x සමානයි බිඳුව හෝ x ධන 1 සමානයි බිඳුව. මේ දෙක වෙන වෙනම බිඳුවට සමාන කරනවා. ඉතින් මේ 4 3x සමානයි බිඳුව නම් හරිද? එතකොට මේක අපිට උනම් 4යින් කරන්න පුළුවන්. දෙපැත්තම කාගෙන් වැඩි කරලාද? ඔව්. කාගෙන්ද? 4ෙන් වැඩි කරලා. එතකොට දෙපැත්තම 4ෙන් වැඩි කළාම 4ට 4 කැපෙනවා. එතකොට 3x සමානයි බිඳුව අරක් 4 බිඳුවයි. ඉතින් දෙපැත්තම 3ෙන් බෙදුවාම අපිට එනවා x සමානයි බිඳුවක් කියලා. දැන් ඔය එක. හරිනේ. ඊළඟට මේකේ ධන 1 මෙහාට ආවම ඍණ 1යි ඔය. ඔය සමීකරණ කොටස් දෙකම වෙන වෙනම බිඳුවට සමාන කරනවා. හොඳයි. ඒ අපේ සාධක ප්‍රථම මාතෘකාවේ සටහනයි ලබා දුන්නේ. අපි යනවා තවදුරටත් ඉදිරියට. අපි බලමු. තුන්වෙනි හතරවෙනි ගණන් දෙක. හොඳයි. දැන්නේ බලන්න මේ තියෙන්නේ අර දකුණට පැත්ත බිඳුවක් වෙලා මේ දෙන්න කොහොමද සාධකවල ගුණිතයක්. එහෙනම් අපිට කරන්න පුළුවන් මෙයා x ඍණ 4 සමානයි බිඳුව හෝ මෙයා x ධන 3 සමානයි බිඳුව කියලා ලියන. එහෙම ලියලා මේ ඍණ 4 මෙහාට එහෙනම් බිඳුව ධන 4 වෙනවා. මේ ධන 4 මෙහාට වෙනවා. මේ ධන 3 මෙහාට. එහෙනම් බිඳුව ඍණ 3 වෙනවා. එහෙනම් x සමානයි බිඳුව ධන 4 කියන්නේ 4යි.
x සමානයි බිංදුව නැතුව ඍණ 3 ඔන්න x සමානයි ඍණ 3 හරිනේ ඊළඟට x ඍණ 2 සමානයි මෙන්න මෙයා බිංදුව හෝ x ධන 5 සමානයි කිව්වේ එහෙනම් මේ ඍණ 2 මෙහාට එනවා එහෙනම් බිංදුව ධන 2 නේ ඒ කියන්නේ 2යි මේ ධන 5 මෙහාට එනවා එහෙනම් බිංදුව ඍණ 5යි නේ එහෙනම් x ඍණ 5 පැහැදිලිද ඔන්න ඔය විදිහට අපිට ඒ සමීකරණ දෙක විසඳ ගන්න පුළුවන් ඊළඟට අපි එනවා හරි දැන් පුතේ අපි එන්න හදන්නේ වර්ග සමීකරණ වලම තවත් එක්තරා ආකෘතියක් ගැන කතා කරමු දැන් මේකෙදි බලන්න අපි ගණන් දෙකක් අරගෙන කියනවා මේකෙදි අපි දකින්න දේ තමයි දැන් කලින් වර්ග සමීකරණේ දකුණු පැත්ත ඔයාට කෙලින්ම සාධකවලට දීලා තිබ්බනේ දැන් මේක එහෙම නැහැ මේක වර්ග සමීකරණයක් කියලා පේනවා දෙවෙනි බලයෙන් ඉඳන් දැන් මේකෙදි ඔයාට කරන්න පුළුවන් මොකද්ද මේ දකුණු අත පැත්ත ඔයා බිංදුවක් නම් වම් අත පැත්ත සාධකවලට වෙන් කරගන්න එහෙනම් දැන් මෙතන x දෙකක් තියෙනවා මෙතන x එකක් තියෙනවා ඔයා x එකක් වරහණයෙන් එළියට ගන්න x දෙකෙන් x එකක් ගත්තහම x ඍණ 2යි x x කින් බෙදුනහම x x බෙදිලා අයින් වෙනවා ඍණ 2යි සමානයි බිංදුවයි දැන් ඔයාට පුළුවන් සාධක දෙක වෙන වෙනම බිංදුවට සමාන කරන්න x සමානයි බිංදුව හෝ ඊළඟට x ඍණ 2 සමානයි බිංදුව. ඔය විදිහට ඔයාට වෙන වෙනම බිංදුවට සමාන කරන්න පුළුවන්. දැන් x සමාන බිංදුව කියලා කියන්නේ ඒක උත්තරයක්. හරිනේ? x සමානයි බිංදුව කියන්නේ ඒක උත්තරයක්. ඊළඟට මේක එක උත්තරයක් වෙන්නේ නැහැ. මොකද මේක x වල තනි කරන්නේ නැහැ. ඍණ 2 මේ පැත්තට අරන් යනවා. අන්න එහෙමනම් ඍණ 2 එහා පැත්තට යනකොට ධන 2යි අපිට එනවා x සමානයි 2ක් කියලා. හරිනේ? හරි. ඊළඟට දැන් මේ ගාන බලන්න. මේ ගාන හදනකොට අපිට ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි මේකේ දකුණු අත පැත්ත බිංදුවක් වෙලා නැහැ. එහෙම තියාගෙන සමීකරණය විසඳන්න බෑ. එහෙමනම් ඔයා මේක මෙහාට ගන්න. ඒ කියන්නේ වම් පැත්තේ ප්‍රකාශනීය විදියට හදාගන්න දකුණු පැත්ත බිංදුවක් කරගෙන. දැන් ඊට මෙතන එනවා x වර්ගය බෙදීම 4. මේ 3x මෙහාට එනකොට ඍණ 3x වෙනවා සමාන බිංදුවයි. එතකොට දැන් දූල පුතාලන්ට පුළුවන් මේ දෙන්නට පොදු සාධක x එකක් එළියට ගන්න. දැන් මෙතන x2 තියෙනවා ඍණ 3x තියෙනවා යට 4 තිබ්බට කමක් නැහැ. x2 කින් x එකක් ගත්තහම x යට 4 ඉතුරුයි. ඍණ 3x කින් x ගත්තහම 3 සමානයි බිංදුවට. එතකොට දුවේ පුතේ දැන් ඔයාලට මේක වෙන වෙනම බිංදුවට සමාන කරන්න පුළුවන්. හරිනේ? මේක වෙන වෙනම අපිට බිංදුවට සමාන කරගන්න පුළුවන්. එතකොට දැන් x සමානයි බිංදුව හෝ x බෙදීම 4 ඍණ 3 සමානයි බිංදුව. ඔය විදියට සමාන කරගන්න මේකෙන් එක උත්තරයක් ලැබෙනවා නේ. දැන් මේකෙන් ලැබුණේ නැහැ. x තනි වෙලා නැන්නේ. ඒක වාට වෙනම හදන්න වෙනවා. ඒක වාට වෙනම සකස් කර ගන්න වෙනවා. දැන් මේකේ පහළට ඉඩකඩ පොඩ්ඩක් මදි වගේ. දැන් මම මේක පොඩ්ඩක් ඉහළට අරගෙන මම ගාන හදනවා මෙහෙම. දැන් මේකේ මේ අපිට තියෙන මොකද්ද? x බෙදීම 4 ඍණ 3 සමානයි බිංදුවනේ. ඒ ඍණ 3 මෙහාට එනවා. එතකොට අපිට එනවා x බෙදීම 4 සමානයි 3ක් කියලා.
දැන් අපිට පුළුවන් මේ හතර අයින් කරන්න. ඒ හතර අයින් කරන්න අපිට දෙපැත්තම හතරෙන් වැඩි කරලා දාන්න පුළුවන්. දෙපැත්තම හතරෙන් වැඩි කළා නම් ඔයාට x වලා ගේනවා. නම් මේ පැත්තත් හතරෙන්. මේ පැත්තත් හතරෙන් වැඩි කරා. මේ හතරට මේ හතර කැපෙනවා. එහෙනම් ඔයාගේ උත්තර එනවා x සමානයි කීයද? 4 වරක් 3 12යි. දුල පුතාල මේක මෙතන හදන්න ඕනේ ඉඩ කඩාරගෙන. පොඩ්ඩ පහලට එන්න හදාගත්තත් ගැටලුවක් නැහැ. හොඳයි. එහෙනම් මේකේ අපිට සටහනක් තියනවා ලියන්න. මොකක්ද ඒක තියෙන්නේ? අපිට පුළුවන් වම් පැත්තේ සාධක වලට හදලා නැත්නම් දකුණු පැත්ත බිඳුවක් කරලා වම් පැත්තට සියලුම පද අරගෙන ඒ පද සාධක වලට වෙන් කරලා සුපුරුදු විදියට විසඳන්න පුළුවන්. එහෙනම් මේක සටහන ලියමු මෙහෙම. වර්ගජ සමීකරණයේ දකුණු පස බිඳුව සකසා වම් පසට සියලු පදගෙන සාධක වලට වෙන් කර විසඳයි. හරිනේ? එනම් ඒ අපි කතා කළේ ඔන්න සාධක වල අපි කිව්වා එකපාරට අපිට සාධක හදා ගන්න බෑ කිව්වා. නමුත් අපි ඒකට විසඳුමක් අපි කතා කළා. මොකද්ද? සියලු පද වම් පැත්තට අරගෙන දකුණු පැත්තට බිඳුව තියලා සාධක වෙන් කරලා හදන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි යනවා තවදුරටත් ඉදිරියට. හොඳයි. එයාට තවත් අපිට ගැටලු දෙකක් ලැබෙනවා. අපි බලමු. දැන් මේ ගැටලුවේ තියෙන්නේ බලන්න x වර්ගය ඍණ 4 සමානයි බිඳුව. අර අපි කලින් කිව්වා වගේ දකුණු පැත්ත බිඳුවක් වෙලා තියෙනවා. එහෙනම් වම් පැත්ත අපිට සාධක කඩන්න පුළුවන්. ප්‍රශ්නෙකට තියෙන්නේ මේකේ පොදු පද මුකුත් දකින්න නැහැ. එහෙනම් ඔයාට පුළුවන් මේක වර්ග දෙකක අන්තරෙන් කඩන්න. දැන් 4 කියන එක අපිට ලියන්න පුළුවන් 2 වර්ගය කියලා. හරිනේ? එහෙමනම් මේ වර්ග දෙකක අන්තරේ අපිට ලියන්න පුළුවන් x වර්ගය ඍණ 2 වර්ගය කියන එකේ සාධක x ඍණ 2 x ධන 2 සමානයි බිඳුව. එහෙමනම් දැන් අපිට පුළුවන් වෙන වෙනම බිඳුවට සමාන කරන්න. දැන් x ඍණ 2 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව. දැන් මේ ඍණ 2 මෙහාට આવවහම අපිට එනවා ඍණ 2 එහා පැත්තට එනකොට බිඳුව ධන 2 වෙනවා. ඒ කියන්නේ x සමානයි 2ක් කියලා ලැබෙනවා. ඒ වගේම මේ ධන 2 එහා පැත්තට යනවා. එහෙමනම් ධන 2 එහා පැත්තට යනකොට ඍණ 2යි අපිට එනවා. බිඳුව ඍණ 2 කියන්නේ ඍණ 2යි උත්තරේ ඍණ 2ක් කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපි එනවා මෙන්න මේ ගාන බලන්න. මේ ගාන හදනකොට දූලපතාලට පේනවද මේක මේ පැත්තේ තියෙන ටිකක් විශේෂ ආකාරයේ ත්‍රිපදයක් විදියට. අපි දන්නවා ත්‍රිපදයක් විදියට සාධක කඩනකොට මුලින්ම පළවෙනි පදයයි අග පදයයි වැඩි කරනවා නේ. 12 x වර්ගයෙන් වැඩි වෙනකොට ධන 12යි x වර්ගය. ඊළඟට අපි කල්පනා කරනවා පුතේ සංඛ්‍යා දෙකක් තෝරගෙන වැඩි කරපුවහම 12යින් ඕනේ. මෙතන එකතු කිරීම නිසා දෙන්න එකතු කරපුවහම 7යින් ඕනේ. වැඩි කරපුවහම 12යින එකතු කරපුවහම 7යින
සංඛ්‍යා දෙක මොනවද? හතර වරක් තුන. එහෙනම් දෙකටම x x දාන්න. ඊළඟට මේකේ ලකුණ දාන්නේ කොහොමද? මෙතන ධන නම් මැද එක්කෙනාගේ ලකුණ දෙන්නට දාන්න. දැන් අපි සාධක ලියනවා x වර්ගය මේ 7x වෙනුවට මෙන්න මේ පද දෙක තමයි දාන්නේ. මේ ත්‍රිපදයක සාධක බෙදීම අපි වෙනම පුහුණු වෙච්ච එකක්. ධන 12 සමාන බිංදුව. දැන් මේ දෙන්නට පොදුයි x එකක් ගන්නවා. x දෙකෙන් x එකක් ගත්තහම x 4x එකෙන් x ගත්තහම 4යි. මේ දෙන්නටම පොදුයි 3ක්. 3x 3ෙන් බෙදුනහම x 12 3ෙන් බෙදුනහම 4යි සමානයි බිත්ව. දැන් දුල පුතාලට බලන්න පුළුවන් මෙන්න මේ පදය සහ මෙන්න මේ පදය. ඔය පද දෙක හරියටම සමානයි. එහෙනම් x ධන 4 අපි එළියට ගත්තොත් ඉතුරු වෙනවා මෙතනින් x ධන 3 සමානයි බිත්ව. දැන් එතකොට අපිට සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන නම් ඒ සාධක වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. x ධන 4 සමානයි බිඳුව හෝ ix ධන 3 සමානයි බිඳුවයි. ඒකෙදි අපිට පුළුවන් මේ ධන 4 මෙහාට ගන්න. එහෙනම් x සමානයි බිඳුව ඍණ 4 කියලා එනවා. එහෙනම් අපිට එනවා පිළිතුර ඍණ 4ක් කියලා එකක්. ඊළඟට මේ ධන 3 මෙහාට ගත්තාම අපිට එනවා බිඳුව ඍණ 3 x සමානයි ඍණ 3ක් කියලා අපි එනවා. ඔය විදිහට අපිට විසඳුම් දෙක ලැබෙනවා. මේ වර්ග සමීකරණයකට අපි දැනගන්න ඕනේ අනිවාර්යෙන් විසඳුම් කීයක් තියෙනවද? විසඳුම් දෙකක් තියෙනවා. හොඳයි, පැහැදිලි. ඒ අපි කතා කළේ සාධක පාවිච්චි කරලා කොහොමද වර්ග සමීකරණයක විසඳුම් ගන්න කියන එක. අපේ මාතෘකාව පළවෙනිම මාතෘකාව තමයි කතා කරමින් අවසන් කළේ. හොඳයි, අපි එහෙනම් ඊළඟ මාතෘකාවට එන්න හදන්නේ. බලන්නකෝ ඒකේ පොඩි සටහනක් තියෙනවා. හොඳයි, බලන්න ඒකේ පොඩි සටහනක් තියෙනවා. දැන් මේකේ ඔන්න සාධක වලින් වර්ගජ සමීකරණ විසඳීම ඉවර කළා. තේරුම් ගන්න ඕනේ. අපි ටිකක් තව පොඩ්ඩක් ඉඳ ගන්න, පොඩ්ඩක් මේක උඩට ගමු. දැන් අපිට හරි අපිට දැන් මේ සාධක වලින් වර්ග සමීකරණ විසඳීම ඉවරයි. සාමාන්‍යයෙන් අපිට කෙටි ප්‍රශ්න පත්‍රයකට තමයි පළවෙනි ප්‍රශ්න 25ට තමයි මේ සාධක වලින් වර්ග සමීකරණයක් විසඳන්න ලැබෙන්නේ. දැන් අපි එන්නේ ඊට වඩා වෙනස් ආකෘතියකට, ඊට වඩා වෙනස් ක්‍රමයකට. දැන් දූල පුතාලා තේරුම් ගන්න ඕනේ දැන් මේ හදන ගණන් බලන්න ඒව සාධක කඩලා හදන්න බෑ. දැන් අපි බලමුකෝ, උදාහරණයක් බලන්නකෝ. නෝට් එක ලියන්න කලින් 5ත් එක්ක වර්ග සමීකරණය වර්ගමූල භාවිතා කර විසඳන්න කියලා තියෙනවා. ඒකේ මූල දෙකේ යගේ දීලා තියෙනවා 1.4, 1 මූල 3 මේක, මූල 5 මේක. විසඳන්න කියන්න මෙන්න මෙයාව. දැන් ඔයා මොන තරම් මෙයාව සාධක වෙන් කරන්න හැදුවත් මේක පහසුවෙන් සාධක වලට වෙන් වෙන්නේ නැහැ. හරිද? මේක පහසුවෙන් සාධක වලට වෙන් වෙන්නේ නැහැ. දැන් මේකෙදි තියෙන විශේෂත්වය තමයි ඉංග්‍රීසි අක්ෂරයේ දෙවෙනි බලය සහ නියත පදයක් විතරයි තියෙන්නේ. හොඳට බලන්න. මේ මැද පදයක්, x පදයක් මේ සමීකරණේ නැහැ. එහෙම වෙලාවට ඔයාට පුළුවන් මේ ඍණ 12 අර පැත්තට ගන්න. එතකොට x වර්ගය සමානයි 12ක් කියලා ඔයාට එනවා. දැන් ඔයාට මේක සාධක කඩන්න බෑනේ. ඔයා කරන්නේ මෙන්න මේ දෙවෙනි බලය අයින් කරන්ද දෙපැත්තටම වර්ගමූලෙ දාන්න. අන්න දුවේ පුතේ, වර්ගයකට වර්ගමූලෙ අයින් කරන්න පුළුවන් බව ඔයා දන්නවා. ඒ වගේම දෙපැත්තටම වර්ගමූලෙ දාපුහම
අපි වර්ගමූලයේ ඉවත් කරනකොට අපිට ධන හෝරින කියන සංකේතය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ධන හෝරින. මම ඉතින් මේක ඔයාලට ජීවිතේ පළවෙනි වතාවට මේ ඔයා ඉගෙන ගන්න. දැන් මේ පැත්තේ වර්ගමූලයේ අයින් කරා කියනවා. වර්ගයට. දැන් මේ පැත්තේ අපි ගන්න මේ සංඛ්‍යාවකට වර්ගමූලය. දැන් මේ සංඛ්‍යාවකට වර්ගමූලය ගන්නකොට දූල පුතාලට මෙහෙම කරන්න පුළුවන්. ඔන්න බලන්න. වර්ගමූල 12 ඒ වර්ගමූලයේ ඔයාට ලියන්න පුළුවන් කොහමද 4 වරක් 3 කියලානේ 4 වරක් 3 කියලා වාට ලියන්න පුළුවන් පැහැදිලිද ඔව් 4 වරක් 3 එතකොට දූල පුතාල දන්නව නේද මේක කරණි පාඩමෙන් මේක වෙන වෙනම අපිට ලියන්න පුළුවන් කියලා ඉතින් වර්ගමූල 4 වැඩි කිරීම වර්ගමූල 3 කියලා අපිට ලියන්න බැයිද කියන්න පුළුවන් එහෙමනම් අපිට එනවා x සමානයි 4 වර්ගමූලයේ කියලා කියන්නේ දුවේ පුතේ 2නේ 2 වැඩි කිරීම මූල 3යි කියලා දැන් මේකේ බලන්න ඉතුරු ටික මේ පැත්තට ගමු දැන් අපිට ආවා x සමානයි 2යි මූල 3යි දැන් අපි කරන්නේ මොකද්ද මේකෙත් යනවන මූල 3 යගේ මේ තියෙන්නේ 1.73 ඒක අපි මෙතෙන්ට යොදනවා ඒකෙ එතෙන්ට යොදද්දී ඔයා මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ ඇත්තටම පුතේ මේ වර්ගමූල 3 කියලා කියන්නේ 3 වර්ගමූලය ගන්නකොට අපි මෙතෙන්ට දාන්න ඕනේ 1.73 හැබැයි ඔයා එක දෙයක් අමතක කරන්න එපා මේ සංඛ්‍යාවේ වර්ගමූලය ගන්නකොට ධන සංඛ්‍යාවක වර්ගමූලය ගන්නකොට ඒකට වර්ගමූල ඉවත් කිරීමේදී ධන හෝරින කියන ලකුණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ධන හෝරින කියන ලකුණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා හරිද එහෙමනම් අපිට එනවා x සමානයි බලන්න ධන හෝරින 2වරක් 3/6යි 2වරක් 7/14යි එකක් ඉතුරුයි 2වරක් 1 2 1 3යි දැන් මෙතන උත්තර දෙකක් තියෙනවා මේ ධන හෝරින කියන එකේ පුතේ උත්තර දෙකක් තියෙනවා එකක් තමයි x සමානයි ධන 3.46 ඕක එක උත්තරයක් අනික් උත්තරය තමයි x සමානයි ඍණ 3.46 එතකොට මෙතන ධන හෝරින කියන ලකුණු දෙකෙන් ධන ලකුණ පාවිච්චි කරනකොට තමයි මේ උත්තරය එන්නේ ඍණ ලකුණ පාවිච්චි කරනකොට තමයි මේ උත්තරය එන්නේ. හරිනේ? දැන් පැහැදිලිද වැඩේ? කරපු දේ තේරුණාද? ඉස්සෙල්ලාම මොකද කළේ? ස්වර්ග පදයේ තනි කරගත්තා. මේක මෙහාට ගත්තා. දෙපැත්තටම වර්ගමූලය ගත්තා. ඒක සරල කළා. ඊට පස්සේ මොකද කළේ? අතනදී හරියටම මේ වර්ගමූල 3ට 1.73 ආදේශ කරද්දී ධන හෝරින කියන එක ඉදිරියෙන් දාන්න ඕනේ. අන්නේක ඉතාමත්ම වැදගත්. හරි නේද? හොඳයි. එහෙනම් ඒක අපි සටහන ලියාගමුද? හොඳයි. දැන් අපි ඒක සටහන ලියන්නයි සූදානම. ලියන්න මෙහෙම ලියාගමු. වර්ග සමීකරණයක වර්ග සමීකරණයක මැද පදය. ඒ කියන්නේ x පදයනේ. x පදයේ මැද පදයේ කියන්නේ නොමැති විට නොමැති විට දැන් x පදයේ නැහැ බලන්න හොඳින් මේක x පදයක් නැහැ x වර්ග පදයේ තියෙන්නේ නොමැති විට පහත ආකාරයට x වර්ග පදය උක්ත කර කියන්නේ ස්වර්ග පදය අපි තනි කරනවා කියන අදහසනේ ස්වර්ග පදය උක්ත කර කියන්නේ තනි කර ගන්නවා x ස්වර්ග පදය උක්ත කර දෙපසට වර්ගමූල යොදා එහෙම නිකලේ දෙපැත්තටම වර්ගමූල දැම්මා යොදා ධන හෝරින අවස්ථා ධන මේ හෝරින මේ කියන ධන එක අපි මෙහෙම ලිව්වොත් ධන හෝරින
අවස්ථා දෙක වෙන වෙනම සලකා වෙන වෙනම සලකා විසඳුම් ලබා ගනි. එතකොට ඔන්න අපිට විසඳුම් ගන්න පුළුවන්. Right. දැයි එනම් ඒ පළවෙනි ගානයි අපි සාකච්ඡා කරේ. අපි යනවා ඊළඟට අපේ තියෙන ඊළඟ ගාන වෙතට. බලමු. දැන් මේකේ වර්ග මූල 2 1.41 මූල 3 1.73 2.23 කියලා පාවිච්චි කරන්න කියලා අපිට කියනවා. Right. අපි බලමු ඊළඟ ගාන. දැන් බලන්න තව පොඩ්ඩක් අපි අහමු. තියමු. දැන් මේකෙදී බලන්න මේ වර්ග සමීකරණේ මැද පදේ නැහැ. X පදේ නැහැනේ. එහෙනම් දූල පුතාලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ නියත පදේ මේ පැත්තට දාගන්න. එහෙනම් X වර්ගය සමානයි 11 ඍණ 21 මෙහා දෙනකොට ධන 21. එහෙනම් අපිට එනවා X වර්ගය සමානයි 32 කියලා. X වර්ගය සමානයි 32 කියලා. අන්න X වර්ග පදේ තනි කරගත්තා. දැන් මොකද කරන්නේ? දැන් දූල පුතාලා කරන්න ඕනේ දෙපැත්තටම වර්ගමූලෙ ගන්න. මේ වර්ගමූලයට වර්ගය අයින් වෙනවා. මෙයාගේ අපි කරන්නේ මේක තව සරල කරනවා. දැන් 32 අපිට ලැබෙන්නේ 4 වරක් 8 කියලා ලියන්න එපා. 4ට වඩා වැඩි වර්ග සංඛ්‍යාවක් තියෙනවා 32 හැදේ. 16 වරක් දෙක. 16 වරක් දෙකනේ. එහෙනම් x සමානයි 16 වර්ගමූලය වෙනම කඩනවා 2 වර්ගමූලය වෙනම කඩනවා. උඩ අපිට එනවා x සමානයි 16 වර්ගමූලය කියන්නේ 4යි මූල 2යි කියලා. දැන් කොහොමද ඕකෙන් විසඳුම ගන්නෙ බලන් ඉන්න. දැන් මේකේ අපිට x සමානයි 4යි මෙන්න මේ මූල 2 වෙනුවට මම දානවා 1.41. හරිනේ. එහෙම දානකොට මම ඔයාලට කිව්වා මේ පදේ ඉදිරියට ධන හෝරින දාන්න කියලා. ඔයාලට මතක ඇතිනේ. මෙන්න x සමානයි ධන හෝරින 4 වරක් 1 4යි 4 වරක් 4 16යි 1ක් ඉතුරුයි 4 වරක් 1 4 1යි 5යි. එහෙනම් අපිට උත්තර දෙකක් එනවා. ධන අවස්ථාව ගත්තොත් x සමානයි 5යි ධන 5.6යි 4 කියලා එක උත්තරයක් එනවා. ඍණ අවස්ථාව ගත්තහම අපිට එනවා ඍණ 5.7යි 4 කියලා තව පිළිතුරක් ලැබෙනවා. ඔය තියෙන විසඳුම. හරිනේ. හොඳයි. එහෙමනම් තවත් අපි ඉස්සරහට එනවා. ඔය තියෙන එකේ විසඳුම් දෙක. එහෙමනම් දැන් බලන්න අපේ දෙවෙනි මාතෘකාවට ආවා වර්ග සමීකරණයක් විසඳන. වර්ගජ සමීකරණ වර්ග පූර්ණය භාවිතයෙන් විසඳීම. මේක ඉතාමත්ම වැදගත්. මේකෙන් ඇත්තටම කිව්වොත් අපිට ඕනම ගාණක් හදන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන වාසිය. සාධක කැඩෙන, සාධක නොකැඩෙන ඕනම විදිහේ කැටලුවක් අපිට මේ ක්‍රමෙන් හදන්න පුළුවන්. ඒකේ සටහන ලියාගමුද මුලින්ම ලියාගමු මෙහෙම. ලියන්න මෙහෙම. වර්ගජ සමීකරණ විසඳීමට භාවිතා කරන දෙවන ක්‍රමය දෙවන ක්‍රමය මෙවන අතර සාධක
බිඳෙන ඕ නොබිඳෙන ඕනෑම වර්ගය සමීකරණයක් මෙම ක්‍රමයෙන් විසදිය හැක. මෙම ක්‍රමයෙන් විසඳිය හැක. මේක ටිකක් සංකීර්ණයි. හරිද? හොඳයි. එහෙමනම් හරි. දැන් එහෙනම් අපි බලමු වර්ග පූර්ණයේ කියන මේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ වර්ග සමීකරණයක් විසඳද්දී අපි පාවිච්චි කරන දෙවෙනි ක්‍රමය. ඒ වර්ග පූර්ණය පාවිච්චි කරලා කොහොමද ගාණක් හදන්න කියන එක. හොඳයි. එහෙනම් පුතේ අපි ගාණ ඉදිරියට අරගමු. පළවෙනි ගාණ හදන්නේ බලන්න. හොඳයි. දැන් මේ ගාණ හදනකොට බලන්න මේක පියවර සලකිය යුතු පියවර ප්‍රමාණයක් එනවා. ඒ නිසා අපි දෙපැත්තම ඉඩ කඩ පාවිච්චි කරනවා. ඉඳ කල්පනාවෙන් හදන්න ඕනේ. පහත එක් වර්ගජ සමීකරණ වර්ග පූර්ණයේ භාවිතයෙන් විසඳන්න. දැන් මූල දෙකේ යගේ දින දෙනවා අපිට ඕනේ වුණොත් 1.41 කියලා ගන්න. මූල 3 ඕනේ වුණොත් 1.73 ගන්න. මූල 5 ඕනේ වුණොත් මෙහෙම අපිට 1 1 අගයන් ඕනේ වුණොත් ඒ අවශ්‍ය දේවල් තමයි මෙතන දීලා තියෙන්නේ. හරිනේ. හොඳයි. එහෙමනම් ඉස්සෙල්ලාම පළවෙනියටම අංක 1 පළවෙනියටම කරන්නේ මේ වර්ග සමීකරණේ ඔය තියෙන්නේ අපිට විසඳන්න ඕනේ වර්ග සමීකරණය. දැන් මේ වර්ග සමීකරණය ඇත්තටම මේ පැත්ත සාධකවලට වෙන් කරන්න පුළුවන් නම් අපිට සාධක වලින් හදන එක තමයි හොඳම පහසුම ක්‍රමය. සාධක නැත්තම් තමයි අපිට මේ ක්‍රමයට යන්න වෙන්නේ. හොඳයි. එහෙනම් මුලින්ම අපි කරන්නේ පළවෙනියටම අපි කරන්නේ පුතේ හොඳට අහගෙන ඉන්න. මේ පිටිපස්සේ තියෙන නියත පදේ තියෙනවානේ. ඔන්න ඔය නියත පදය අපි අනිත් පැත්තට ගෙනියනවා. ඒ කියන්නේ අපි නියත පදේ මේ පැත්තට අරගෙන යනවා. හරිද? නියත පදේ අනිත් පැත්තට අපි අරගෙන යනවා. එතකොට දැන් බලන්න වෙනදී මේ ඍණ 4 අපි මේ පැත්තට අරන් යනවා. එහෙනම් x වර්ගය ඍණ 2x ඍණ 2 අර පැත්තට ගියාම ඍණ 4 අර පැත්තට ගියාම ධන 4යි. හරිනේ. හරි. ඊළඟට අපි කරන්නේ දුල පුතාලට පේනවා මැද පදේ තියෙනවානේ. මෙන්න මේ මම නිල් පාටින් අඳුරු කරන්නේ ඔන්න ඔය පදේ. හැම වෙලාවෙම මැද පදයේ ගැන බලනවා. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? මේ මැද පදය සංඛ්‍යාව දෙකනේ. මේ සංඛ්‍යාව හැම වෙලාවෙම භාගෙන් වැඩි කරනවා. ඔන්න බලා ගන්න. මම එක පැත්තක ලියනවා. මේ දෙක කියන සංඛ්‍යාව මේ දෙක වැඩි කරනවා භාගෙන්. ඔය දෙකින් එකින් වැඩි කරලා ඒක අපි වර්ග කරනවා. එකද මේක අපි අතිරේකව කරන්නේ. ඒ කියන්නේ මේක අපි මේ ගාණ හදනකොට අතිරේකව කරන දෙයක්. දැන් මොකද්ද කලේ? මෙයාව භාගෙන් වැඩි කරලා වර්ග කරනවා. දැන් එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවනේ. එතකොට එකයි. එන්නේ අපිට මොකද්ද? එකේ වර්ගය තමයි එන්නේ නේ. හරි නේද? හොඳයි. දැන් ඊළඟට ආය නැවතත් මේක ලියා ගන්නවා. x වර්ගය ඍණ 2x සමානයි 4යි. දැන් අපි කරන්නේ පුතේ මොකද්ද? අර අපිට ආවනේ එකේ වර්ගයක්. අන්න එකේ වර්ගය අපි දෙපැත්තටම එකතු කරනවා. මේ එකේ වර්ගය මේ පැත්තටත් එකතු කරනවා. මේ පැත්තටත් එකතු කරනවා. හදට බලා ගන්න. මේකට තමයි අපි වර්ග පූර්ණයේ කියලා කියන්නේ. දැන් බලන්න. දැන් මම මේ පැත්ත ලියනවා පුතේ.
purna vargayak vidiyata kohomada purna vargayak vidiyata liyanne metana x wala vargine tiyenne x vargaya hadila tiyenne x x gen wedi wenawa ehenam man metenta x liyana deweni pade lakuna mokadda rinane e hinda man etana rina liyana tungweni pade balannako eke vargaya ne tiyenne e hinda man etana eka liyana metana danawa deweni pade ona balagena inna den metana tiyenne 4 eke vargaya kiyanne 1 enan thawa poddak sulu wenawa x rina eke vargaya samanai 5k kiyala apita ena ona balanna den duwe puthe apita x wala agiya hoyannai yone දැන් x වල අගය හොයන්න නම් මේ දෙවෙනි බලය අයින් කරන්න බෑ. එහෙමනම් අපි කරන්නේ මේකට වර්ගමූල ගන්නවා දෙපැත්තටම. ඔන්න බලන්න. දෙපැත්තටම වර්ගමූල ගන්නකොට මේ වර්ගයට වර්ගමූලය අයින් වෙනවා x ඍණ 1 වෙනවා. හරි නේද? දැන් එතකොට මෙතන තියෙන 5 වර්ගමූල නේද? ඔව්. දැන් මේ 5 වර්ගමූල වෙනුවට මට ලියන්න පුළුවන් එකක් කියන්නකෝ මේ තියෙන්නේ අන්න හැබැයි අපි ඔයාට පොරොන්දු වුණා ධන හෝරින දාන්න ඕනේ වර්ගමූලයක් අගේ වෙනුවට සංඛ්‍යාව යොදනකොට ධන හෝරිනෙන්න ඕනේ එහෙනම් 2.23 කියලා අපි මෙතනින් යනවා හරිද පැහැදිලිද දැන් තේරුණාද දූල පුතාලට ඔව් එහෙමනම් හරි. දැන් එතකොට බලන්න ඔතෙන්ට එනකම් පැහැදිලිනේ. දැන් මම මේක ගන්නවා මේ පැත්තේ උඩට. ඔන්න බලා ගන්න. දැන් x ඍණ 1 සමානයි බලන්න ධන හෝ ඍණ 2.23 කියලා තියෙනවා. දැන් ඉතින් පුංචි දෙයක් තියෙන දුර පුතාලා. මොකක්ද? මෙන්න මේ ඍණ 1 අයින් කරන්නයි තියෙන්නේ. මේ ඍණ 1 අයින් කරන්න මේ ඍණ 1 මෙහාට ගත්තනම් හරි. එහෙමනම් ඔයාලට එනවා x සමානයි මේ ඍණ 1 මෙහාට එනකොට ධන 1යි ධන හෝ ඍණ 2.23 මේ ඍණ 1 මෙහාට එනකොට ධන 1යි. දැන් දුවේ පුතේ අපිට ධන ඍණ අවස්ථා දෙක වෙන වෙනම ගමු. දැන් මෙතෙන්ට මුලින්ම අපි ගමු ධන වෙලාව. එතන ධන ගත්තහම 2.23 එකතු කිරීම 1නේ. ඉතින් දූලපතාල දන්නවා 1ට 2.23ක් එකතු වුනහම කියදෙන්නේ 3.23ක් කියලා. ඊළඟට මම ඍණ අවස්ථාව ගන්නවා. ඍණ අවස්ථාව මෙතන. එහෙමනම් x සමානයි මෙතන ඍණ 2.23 එකතු කිරීම 1. හරිනේ? දැන් මට කියන්නකෝ ඍණ 2යි ධන 1යි ලකුණු දෙක වෙනස් නේ එහෙනම් අඩු කරන්න ඕනේ 2.23න් එකක් අඩු වුණාම ඩොක්කගේ ලකුණ ඍණ අපිට එනවා 1.23 එතකොට මේ තියෙන්නේ 23 මම ආයෙ නැවත වතාවක් ගන්න පැහැදිලි කරනවා බලන් ඉන්න පළවෙනියටම අංක 1 පියවර පිටිපස්ම තියෙන මේ ඍණ 4 එහා පැත්තට ගන්නවා ඒක හරිද ඊට පස්සේ මැද පදේ හැම වෙලාවෙම භාගෙන් වැඩි කරනවා හැම ගානම එහෙමයි වැඩි කරලා ඒක වර්ග කරනවා එතකොට දෙකට දෙක කැපිලා වර්ග වෙනවා ඊළඟට කරන්නේ මේකම මෙතන ලියලා පිටිපස්සෙන් මෙන්න මේ එකේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා ඊට පස්සේ මේක පූර්ණ වර්ගයක් විදියට ලියනවා මේ x මෙතෙන්ට දානවා මේ ලකුණ මෙතෙන්ට දානවා මේ එක මෙතෙන්ට දානවා මේක සුළු කර ගන්නවා x ඍණ 1 වර්ගය සමානයි 5ට දෙපැත්තෙම වර්ගමූලය අරගන්නවා මේ වර්ගමූල 5 වෙනුවට අපිට අගයක් දීලා තියෙනවා ඒක දානවා ධන ඍණේ එතකොට මේ ඍණ 1 එහා පැත්තට අරන් යනවා ධන 1යි දැන් මේ ධන ඍණ කියන අවස්ථා දෙක වෙන වෙනම ගන්නවා හරිනේ එතකොට ධන අවස්ථාව ගත්තහම ධන 2.32 එකතු කරන්න ඕන එකට 3.23 ඍණ අවස්ථාව ගත්තහම මෙතන ඍණ ඍණ 2.23 එකට එකතු කරනකොට ලකුණු දෙක වෙනස් වෙනවා දෙකෙන් එකක් අඩු වෙනවා
තොට එකයි දශම දෙකයි තුනයි. තාමත්ම පැහැදිලි. උදාහරණ එක නැවත නැවත බලන්න නැවත නැවත ආපහු හදන්න. හොඳයි. අපි එහෙනම් අපේ ඊළඟ ගානට යන්නයි සූදානම්. රයිට්. අපි බලමු වර්ග පූර්ණේ දෙවෙනි ගැටලුව. හොඳයි. දැන් බලන්න මාත් එක්ක පටන් ගමු හැමෝම. හරි. මුලින්ම මොකද්ද කරන්නේ දැන්? ඔව් මොකද්ද මුලින්ම කරන්නේ? නියත පදය ඒ කියන්නේ පිටිපස්සෙම තියෙන සංඛ්‍යාව අනිත් පැත්තට ගන්න ඕනේ. හරි නේද? ගන්න මෙහාට. දැන් මොකද්ද වෙන්නේ? ඔව් දැන් ඍණ දෙක බිඳුව තියෙන පැත්තට යනවා ධන දෙක. දැන් මොකද්ද කරනවා කිව්වේ? දැන් කවුරු දිහාද බලන්නේ? මැද පදේ. මැද පදේ කීයද? 8යි. දැන් මොකද්ද කරන්නේ? ඔව් 8 වැඩි කරනවා කාගෙන්ද? බාගෙන්. වැඩි කරලා මොකද්ද කරන්නේ? වර්ග කරනවා. දැන් මට කියන්න 2ට 8 කැපෙනවා කීයද? 4යි. අපිට එන්නේ 4ේ වර්ගය කියලා. එහෙම නේද? 4ේ වර්ගය කියලා එන්නේ. දැන් මොකද්ද කරන්නේ? ඔව් ආපහු මේක ලියනවා. ආපහු මේක ලියනවා. ලියලා මොකද කරන්නේ? දෙපැත්තටම එකතු කරනවා. කාවද දෙපැත්තටම එකතු කරන්නේ? ඔව් මෙන්න මෙයාව. ඔය විදිහට දෙපැත්තටම එකතු කරනවා. දැන් මොකද කරන්නේ? සුළු කරනවා. සුළු කරන්නේ කොහොමද? පූර්ණ වර්ගයක් විදිහට. මේ තියෙන x මෙතෙන්ට දානවා. මේ තියෙන ධන ලකුණ මෙතෙන්ට දානවා. මේ හතර මෙතෙන්ට දාලා දෙවෙනි බලය දාලා දෙක එකතු කිරීම හතරේ දෙවෙනි බලය කීයද? හතරවරක් හතර 16යි. දැන් මොකද කරන්නේ? x ධන 4 වර්ගය සමානයි 18ක් කියලා අපිට එනවා. දැන් මොකද්ද කරන්නේ අපි? වර්ගය අයින් කරන්න වර්ගමූලය ගන්න. කොයි පැත්තටද? දෙපැත්තටම. දැන් මොකද්ද වෙන්නේ? වර්ගමූලය අයින් වෙනවා. කොයි පැත්තේද? වම් අත පැත්තේ. ඊළඟට මොකද වෙන්නේ? මෙතෙන්ට වර්ගමූල 18 වෙනුවට දාන්න එකක් නැහැ. හොඳට බලන්න කුඩ. වර්ගමූල 18 වෙනුවට අපිට දාන්න එකක් නැහැනේ. හැබැයි අපිට මේ වර්ගමූල 18 සරල කරන්න පුළුවන්. හරිද? සරල කරන්න පුළුවන්. කොහොමද සරල කරන්න පුළුවන්? මේ වර්ගමූල 18 වෙනුවට 9වරක් 2 කියලා ලියන්න බැයිද? පුළුවන්. එහෙමනම් තවත් පියවරක් x ධන 4 සමානයි 9 වර්ගමූල කියන්නේ 3යි. 2ට වර්ගමූලයක් නැහැනේ. මූල 2යි. තවත් අපි අරගෙන යනවා ඉස්සරහට. දැන් මොකද වෙන්නේ? x ධන 4 සමානයි. දැන් මේ මූල 3 වෙනුවට අපි අර උඩ තියන අගේ දාන්න හදන්නේ. එහෙම දානවා නම් මෙතෙන්ද ධන හෝරින දාන්න ඕනේ. 3 වතාවක් 1.41. දැන් මොකද වෙන්නේ? x එකතු කිරීම 4 සමානයි ධන හෝරින මේක 3ෙන් වැඩි. 3 වරක් 1 3යි, 3 වරක් 4 12යි, 1ක් ඉතුරුයි 4යි දශම. නේද? හරිනේ. 3 වරක් 1 3යි, 3 වරක් 4 12යි, 1ක් ඉතුරුයි 4යි දශම 2යි. දැන් මොකද කරන්නේ? මේ ධන 4 මෙහාට ගන්නවා. දැන් මොකෝ වෙන්නේ? ධන හෝරින 4යි දශම 2යි 3. ඍණ 4 බවට පත් වෙනවා. එයි මේ ධන 4 මෙහාට. දැන් මොකද අපි කරන්නේ? ධනයි ඍණයි අවස්ථාව වෙන වෙනම ගන්නවා. මේ ධන අවස්ථාව ගත්තහම ධන 4.23 අඩු කිරීම 4යි කියලා එන්නේ නේද? එතකොට දුල පුතාලා කියනවනේ 4.23 න් 4ක් අඩු වුණාම කියලා එන්නේ. ධන 0.23ක් කියලා අපිට උත්තරේ එන්නේ. ඊළඟට ඍණ අවස්ථාව ගමු. ඍණ විට. එහෙනම් x සමානයි ඍණ 4යි. එතන ඍණ එක ගන්න. 2.3 ඍණ 4. දැන් බලන්න දුල පුතාලා මෙතනත් ඍණ 4, මෙතනත් ඍණ 4.
එනං එකතු වෙනවා ඍණ 8.23 ඔන්න පිළිතුර. හරි නේද? හරි. මේ ගානේ පොඩි වෙනසක් තියෙනවා මෙතන 18 නමවරක් දෙක කියලා ගත්ත එක. මං හිතන්නේ හැමෝටම හොඳින් පැහැදිලි වුණා. හරි නේ? හරි. දැන් එහෙනම් අපි ඊළඟ ගැටලුවට යන්නයි හදන්නේ. වර්ග පූර්ණේ ඊළඟ ගැටලුව. හොඳයි. දැන් බලන්න මේ ගානේ මොකද්ද තියෙන්නේ? මේ ගානේ දැන් මේකත් අපිට සාමාන්‍ය දකින ගානක්මයි පුංචි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඔව් මේ ගානේ බලන්න අර මේ නියත පදේ අර පැත්තට ඇවිල්ලා ඉන්නේ. නියත පදේ අර පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අපිට තව වාසියක්. හරිද? මේක අපිට තව වාසියක්. දැන් පළවෙනි පියවරම සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ එතන ඉඳන් දිගටම හදාගෙන යන්න. එහෙනම් දැන් මේ තියෙන වර්ග සමීකරණය හොඳට තේරුම් ගන්න ඕනේ. පොඩ පොඩ එහාට මෙහාට විකෘති වෙලා තියෙන්න ඕන. විකෘති වෙලා තියෙන්න පුළුවන්. දැන් මේ තියෙන ගණන්වලදී දැන් පල්ලෙහාට කතා කරන්නේ නැහැ. බලන්නකෝ සාමාන්‍යයෙන් හතර තියෙන්න ඕනේ මේ පැත්තේනේ. මේ පැත්තේ බිඳුවනේ. එතකොට මේක විකෘති වෙලා තියෙන්නේ. එතකොට විකෘති වෙලා තිබ්බට අපිට ඕන විදියට තමයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් මේක මෙතනදී අපිට වාසියක් තියෙනවා. හැබැයි දැන් 6x වගේ එක අර පැත්තට ගිහිල්ලා තිබ්බොත් ඒක අපි ආයෙ නැවත සකස් කරන්න ඕනේ. එහෙනම් ඒකේ සටහනක් විදියට අපිට ගන්න පුළුවන් වර්ගජ සමීකරණේ පද මාරු වී ඇතනම් එය ප්‍රකෘති භාවයට හරවා කියන සාමාන්‍ය විදියට හදලා හරවා වර්ග පූර්ණය කරයි. දැන් අතර මේක සාමාන්‍ය ආකාරයට හදන්න කියලා ඕනේ නැහැ. මොකද අපිට දැන් සාමාන්‍ය ආකාරයට හදනවා කියන්නේ මේ හතර මෙහාට ගන්නවා කියන එක නේ. එහෙම අරගත්තත් අපේ පළවෙනිම පියවර තමයි පිටිපස්ස තියෙන එහා පැත්තට ගෙන්නන්නේ. එහෙනම් මේක ආයේ හදන්න ඕනේ මම කියන දේ තේරුම් ගන්න. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද මෙන්න මේ පදය. අන්න මැද පදය භාගින් වැඩි කරලා එක වර්ග කරන්න නම් තියෙනවා. දෙකට 6 කැපෙනවා 3යි. අපිට එනවා 3ේ වර්ගය කියලා. දැන් මොකද කරන්නේ? 3ේ වර්ගය දෙපැත්තටම එකතු කරනවා. ඔයා 3ේ වර්ගය මේ ආකාරයට දෙපැත්තටම එකතු කරනවා. 3ේ වර්ගය. දැන් බලන්නකෝ මේක පූර්ණ වර්ගයක් විදිහට ලියනවා. මේ තියෙන x මෙතෙන්. මේ තියෙන ලකුණ මෙතෙන්. මේ තියෙන 3 මෙතෙන්ට 4 එකතු කිරීම 3ේ වර්ගය කියන්නේ 9. දැන් x ඍණ 3ේ වර්ගය සමානයි 4යි 9යි එකතු වුණාම 13යි. අන්න දැන් මොකද කරන්නේ? දැන් වර්ගමූලය ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වර්ගමූලය අයින් වෙනවා. මේ වර්ගෙට වර්ගමූලය අයින් වෙනවා. මේ පැත්තේ අයින් වෙන්නේ නැහැ. අන්න දැන් චුට්ටක් අපි බලමු මේ අපිට සටහනේ. අර උඩම වර්ගමූලය දීලා තියෙනවද නැද්ද කියලා. වර්ගමූල 13 අගය අපේ මතක තියෙන විදිහට නම් දීලා තියෙනවා. ඔව්. 3.62 කියලා දීලා තියෙනවා. එතකොට x ඍණ 3 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 13 වෙනුවට ඔයාලා දීලා තියෙනවා 3.62. දැන් මොකද කරන්නේ?
මේරිණ තුන මෙහාට ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? ඔව් ධන තුන බවට පත් වෙනවා. එහෙනම් අපිට එනවා x සමානයි ධන අවස්ථාව ගත්තාම මේ දෙන්නගෙන් ධන ගන්න. එතකොට 3.62 එකට එකතු වෙනවා 3ක්. ඒක අපිට උත්තරේ එනවා මේ 3යි මේ 3යි 6.62ක් කියලා එකක් තියෙනවා. ඊළඟට ඍණ අවස්ථාව අපි ගන්නවා මේ ධන හෝ ඍණ කියන එකේ ඍණ අවස්ථාව. 3.62 එකතු කිරීම 3. දැන් මෙතන ඍණ 3.62 ධන 3ක් තියෙනවා. ඍණ 3යි ධන 3යි ලකුණු වෙනස්. එහෙනම් 3යි 3ක් අඩු වෙනවා. එතකොට ලොක්කගේ ලකුණ ඍණ 3න් 3ක් ගියාම 0.62 කියලා අපිට එනවා. තාමත්ම වැදගත්. ඔන්න ඒ පිළිබඳව අපි කතා කරනවා. තවදුරටත් අපි යනවා ඉස්සරහට කොයම් බලන්න අපේ ඊළඟ ගැටලුවට. ඔන්න තවත් ගැටලුවක්. දැන් බලන්න මේ ගානේ අර වගේම තමයි. පදයක් එක පැත්තකට ගිහිල්ලා වර්ග සමීකරණය ටිකක් විකෘති වෙලා තියෙන්නේ. එහෙම නේද? ඔව්. එතකොට මෙහෙම විකෘති වෙලා තියෙනවා නම් දැන් දූල පුතාල කරන්න ඕනේ ආයෙ මේක මෙහාට ගේන්න ඕනේ. මොකද අපි දන්නවා අපේ පළවෙනිම පියවර මේ තියෙන නියත පදේ අරගත්තර ගන්න එක. එහෙනම් ඒක අපිට කරන්න ඕනේ නැහැ මෙතන. ඊළඟට බලන්න ඕනේ දෙවෙනියට මොකද්ද? මෙන්න මේ x ට ඉස්සරහ තියෙන එක. දැන් ඔයා කරන්න ඕනේ මොකද්ද? ඔව් මේ එක වැඩි කරන්න ඕනේ භාගයෙන්. මතකනේ? වර්ග කරන්න ඕනේ. දැන් මේක කැපෙන්නේ නැහැ මොකද? එකක් භාගය කියන්නේ භාගෙමනේ. ඒකට අපිට එනවා භාගයේ වර්ගය කියලා තමයි යන්නේ. දැන් අපි කරන්නේ සමීකරණේ ලියනවා x වර්ගය ධන 1y සමානයි 4. දැන් මේ දෙපැත්තටම මම එකතු කරනවා මෙන්න මෙයාව. x වර්ගය ධන x සමානයි 4. ඔන්න බලන්න මම දෙපැත්තටම එකතු කරනවා කාබද එන්න මෙයා ධන භාගයේ වර්ගය ධන භාගයේ වර්ගය ওই විදිහට එකතු කරනවා. හරිද බලන්න? දැන් අපිට මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. හරිනේ? කොහොමද? මේ x මෙතන. මේ ලකුණ මෙතන. මේ භාගය මෙතන. සමානයි 4 එකතු කිරීම. 1 වර්ගය 1යි 2 වර්ගය 4යි. හරිනේ? එතකොට දැන් මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. x ධන භාගයේ වර්ගය සමානයි. මේ පැත්ත අපිට සුළු කරන්න පුළුවන්. ඉතින් මිශ්‍ර භාග විදිහටත් අපිට එකතු කරන්න පුළුවන්. 4ට 4ෙන් එකක් එකතු වුනාම 4යි 4ෙන් එක. එහෙම දාලා මේක හදලා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මේකේ පොදු හරය අරගෙන හදන්න අපිට පුළුවන්. ගැටලුවක් නැහැ. 4යි 4ෙන් එකට එකතු වුනහම 4යි 4ෙන් එක කියලා අපිට ගන්න පුළුවන්. හරිද? දැන් මේක තව පියවරක් අපි සිදු කරනවා. x ධන භාගයේ වර්ගය සමානයි. මේක මිශ්‍ර භාග විෂම කරනවා. 4 වරක් 4 16යි 16යි 1යි 17යි 4ෙන් 17. අපි අරන් ඉනවා උඩට. දැන් අපි කරන්න සූදානම මොකද්ද? මේ වර්ගය අයින් කරන්ඩ වර්ගමූලය ගන්නයි සූදානම. වර්ගමූලය මේ පැත්තෙත් වර්ගමූලය මේ පැත්තෙත් වර්ගමූලය ගන්නවා. දැන් මොකද වෙන්නේ?
වර්ගයට වර්ග මූලය අයින් වෙනවනේ x ධන 2කින් 1 සමානයි මේ පැත්තේ මොකද වෙන්නේ ඔව් මේ පැත්තේ මේ යට තියෙන එකේනා 4නේ 4 වර්ග මූලය අයින් වෙනවා හැබැයි මෙයාගේ අයින් වෙන්නේ නැහැ කියන්නේ වර්ග මූල 14 එහෙමම තියෙද්දී 4 වර්ග මූලය 2යිනේ ඒකයි වෙනවා හරිනේ පැහැදිලි නේද ඔව් හැබැයි දැන් මෙතන අර වර්ගමූල 17 යගේ බලලා උතරින් දානවට වඩා තව චුට්ටක් සුළු කරලා ඉමු. ඒක තමයි හොඳම දේ. ඒක තමයි හොඳම දේ. දැන් මෙතන වර්ගමූලයක් අපි අයින් කළානේ. මෙතන වර්ගමූලයක් අයින් කරපු නිසා ඔයාට ධන හෝරින දාන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මේ භාගෙ මෙහාට ගන්නවා. එහෙමනම් ධන හෝරින 17 බෙදීම දෙක මේ භාගේ හරහට යනකොට ඍණ භාගය වෙනවා. තව ටිකක් මේක අපි සුළු කරගමු. ටිකක් මේක සුළු කරගමු. පිළිවෙලට ධන හෝ ඍණ වර්ගමූල 17 ඍණ 1 මේ දෙක වෙනුවට තනි දෙකක් මම ගන්නවා. ඔය විදිහට. හරිනේ? හරි. කලේ පොදු හරය ගත්තා. මේ දෙක මෙතෙන්ට. මේකයි මේකයි මෙතෙන්ට. ඊළඟට දැන් බලන්න පුළුවන් පුතාලට දූලට 17 වෙනුවට ඔයාට මොකක්ද දීලා තියෙන්නේ කියලා බලන්න 17 වෙනුවට ඔයාට දීලා තියෙනවා 4.21 4.21 දීලා තියෙනවා එහෙනම් x සමානයි ධන හෝරින 4.21 අඩු කිරීම එක බෙදීම දෙක එකක් කල්පනාවෙන් සුළු කරගෙන යන ධන අවස්ථාව ගමු x සමානයි ධන මෙතන ධන හෝරිනේකින් ධන 4.2කින් එකක් අඩු වෙනවා බෙදීම දෙක 4.2කින් එකක් අඩු වුණාම 3.21යි ඒක දෙකට බෙදීච්චාම පාට උත්තර එනවා 1.3.21 දෙකට බෙදලා ගන්න. 1.6යි බිඳුවක් කියලා ආසන්න වශයෙන්. හරිද? ඊළඟට ඍණ අවස්ථාව ගන්නවා. x සමානයි මෙතෙන්ට දැන් ඍණ 2.1 ඍණ 1 බෙදීම 2. දැන් ඍණ 4යි ඍණ 1යි කියන්නේ ඔක්කොම ඍණ 5.21 ඒක දෙකට බෙදන්න. ඍණ 2.7යි. බිඳුවක් කියලා එනවා ආසන්න වශයෙන්. හොඳයි. ඔන්න ඔය ආකාරය. ඒක ටිකක් සංකීර්ණයි. ඒක ටිකක් සංකීර්ණයි කියලා දුලබු දාලා දැක්කා. එහම සංකීර්ණ වුණේ ඇයි? මෙන්න මෙතන සංගුණකය හරියටම දෙකෙන් බෙදුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ගානට භාග ගානක් ආවේ. හොඳයි. අපි ඊළඟ ගානට සම්බන්ධ වෙනවා පස්වෙනි ගානට පස්වෙනි ගානත් එක්ක එන්න හදන්නේ බලන්න මේ ගාන අර මේ ගානත් අර අපි කිව්වා වගේ මේ ගාන ඇත්තටම කිව්වොත් කිසියම් තරමකට විකෘති වෙච්ච සමීකරණයක් දැන් මේක ඔහොම තියාගෙන අපිට වර්ග පූර්ණයෙන් විසඳන්න බෑ. දූල පුතාල මුලින්ම මේකේ වරහන් අයින් කරලා ගන්න ඕනේ. දැන් x අකුර x අකුරෙන් වැඩි වුණාම x වර්ගය. x 8ින් වැඩි වුණාම 8x 8. දැන් ඇතිනේ. හරි. දැන් නියත පදේ අර පැත්තෙම තියෙන හින්දා ඒක අපිට පහසුයි. ඊළඟට අපි කරන්නේ මොකද්ද? මැද පදයනේ. මැද පදයේ මොකද්ද කරන්නේ? භාගෙන් වැඩි කරනවා. වැඩි කරලා මොකද්ද කරන්නේ? වර්ග කරනවා. දෙකට 8 කැපෙනවා 4යි අපිට එන්නේ 4 දෙවෙනි බලය. දැන් මොකද කරන්නේ? x වර්ගය 8x 8. දෙපැත්තටම කාම දෙකතු කරන්නේ. ඔව් 4 දෙවෙනි බලය 4 දෙවෙනි බලය දෙපැත්තටම අපි එකතු කරනවා නේ එවනම් කොහොමද මේක ලියන්නේ
metiena x metenta, metiena dana metenta, metiena hatara metenta, ata ikutu kirima, hatari dimini balai kiana dasi, balana hardi kira, hari ne, then x dana hatari, sampur na waragia, atai dasi ai bisi hatari. Deng api kerana depet terutama warga mulai ganu. Warahan balatian memang warga ayam menama visi hatar. Balan visi hatar eh kalingi ke tiennu ada kira balan visi hatar. Orang di la tiennu ada net tam visi hatar. Visi hatar kianya ko orang di la net. Fora visi hatar kianya ko orang di la net tam orang sitte menama dua putih. Visi hatar kadala hada agan, orang visi hatar hada agan sendiri menama, kau mau tuh higher hatar orang higher kaya, mana kerana dia apa? Itu kota, ek sekutu kiri mah hatar, samaanai, hatar orang mula kira kaya nih, dekai nih, dekai mula higher, hari nih, adai, dengan pi, main faktor dekamu. X dana hatar samaanai dana hori na deka beti kiri mabalan mula haya apida mula haya wenu wata dila tiyenne kiye de kiyala balan mula haya wenu wata apida dila tiyenne dekai dashama dekai hatarak dekai dashama hatarai hatarak dekai dashama hatarai hatarak ehemanam x dana hatar samaanai dana bohori na deking meden na wedi unama hatarai dasama asu watak kira me dana hatar me petta gan ane itu kota wayante nama hatarai dasama atai ata adukiri ma hatar kira deng wegolan tiene dana wasta wagatta ama dana hatarai dasama asu wateng hatara kadugara Lord hatarai dasma asu wateng hatarak kado nama dana binduai dasama atai atak kelo utrete nama. Ilangatar rina wasta wajatta hama medanati ene rina hatarai dasama atai ateng rina hatara. Lord mate nama rina hatarai kiyeda rina atai dasama atai atak kela oye widiyata pilithura denawa. Hari ini, mulai. Emana, mana, tamat mau beda gak? Getalu waktu mai, api, hadalawa sangkale, e getalu, api, bohong, saat tak bahadalawa sangkala, mulai. Emana, hari, kalau tuh. Teng ni ganan megana kodi wenasak tienno. Mekna wenas mukate kila api balamu gorda. Metiena waragaja samikarane x waragayata issarahin sankhyawak tienno. Balanna oyage avadanaya pinisai me balanna ne. Oy penawada. Dan oka meeta kalin kisima samikaranayaka notibba gataluwak. Deng මේ මේකක් තියෙද්දි මේක වර්ගපූර්ණේ එකපාරට අපිට කරන්න බෑ මේ මේ දෙක අපි අයින් කරන් ඉන්න ඕනේ ඒකට සිද්ධ වෙනවා අපිට සෑම පදයක්ම දෙකකින් බෙදන්න සිද්ධ වෙයි සෑම පදයක්ම ඔය විදිහට දෙකකින් බෙදන්න සිද්ධ වෙනවා එතකොට මේකෙන් මෙහෙම දෙකකින් බෙදුනහම ඊට පස්සේ අපිට එනවා x වර්ගය Dekin pahai x samaanai deka. Anna dekna pita puluwaan. Anna dekna pita puluwaan. Supurudu vidiyata. E meda padayin patang haragina. Veda dika karagina ya. Onna meda padayin mukadda. Meda padaya dekin paha. Me meda padaya api wedi karanna one baagin. Mama hari ne. Bagi medikarala, ikan warga kerana orang ini kira kira.
දැන් මේක මෙලෝ දෙයක් අපිට කැපෙන්නේ නැහැ. අපිට පස්වරක් එක පහයි දෙවරක් දෙක හතරයි ඕන ආකාරයෙන් තමයි අපිට ලැබෙන්නේ. දැන් එතකොට ඔයාට කරන්න තියෙන්නේ අර ආපු එක දෙපැත්තට එකතු කරනවා මිසක වෙනවාට දෙයක් කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ආවේ හතරෙන් පහේ පූර්ණ වර්ගය. අපි ඒ විදිහට කොහොම එකතු කරනවා හතරෙන් පහේ වර්ගය. දැන් මොකද වෙන්නේ? මේක පූර්ණ වර්ගයක් විදිහට අපිට හදන්න පුළුවන්. මෙතනින් x ගන්නවා, මෙතනින් ධන ගන්නවා, මෙතනින් භාගය ගන්නවා. වර්ගය සමානයි. එතකොට මෙතන එනවා අපිට දෙකක් එකතු කිරීම. පහේ වර්ගය 25ක් කියලා එනවා. හතරේ වර්ගය 16ක් කියලා එනවා. දැන් එතකොට මේ දූල පුතාලට මේ දෙන්න එකට එකතු කරන්න මිශ්‍ර භාගයක් විදිහට ලියන්න බෑ. එහෙනම් ඔයාලට පුළුවන් මෙතන යට එකන තියෙන්නේ. ඔයාට පහසුම දේ තමයි මේකේ මේක 16ක් නිසා මෙතන 16ක් හදාගන්න උඩයි යටයි හීන් සීරුවේ 16ක් වැඩි කරගන්නවා. අපි දැන් බලමු x ධන 5යට 4 වර්ගය සමානයි. දැන් මෙතන 25යි මෙතන 16 වරක් දෙක කීයද? 32යි. ප්‍රතිස් දෙකයි මෙතන මෙතන ඇවිල්ලා 25යි. අර 57ක් කියලා එන්නේ නේ. 57 බෙදීම 16. හරිනේ. දැන් ඔයා කරන්නේ දෙපැත්තටම වර්ගමූලය ගන්නවා. එතකොට වර්ගමූලය ගත්තහම එතකොට x ධන 5යට 4 වර්ගමූලය අයින් වෙනවා මෙතන. අපිට පුළුවන් ධන හෝරින 16 වර්ගමූලය 4යි වර්ගමූල 57 වෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ පැත්තට අඩ ගන්න පුළුවන්. එහෙම ගත්තහම අපිට එනවා ධන හෝරින වර්ගමූල 57 යට 4. මේක මෙහාට ආපුවම ඍණ 4න් 5යි. දැන් මෙතන ධන හෝරින වර්ගමූල 57 ඍණ 5 බෙදීම 4. දැන් ඉතින් මේ දූල පුතාලට වර්ගමූල 57 බලන්න ඕකේ. වර්ගමූල 57 සඳහා ඔයාට අගයක් දීලා තියෙනවා. හරිද? එතකොට ඒ දීලා තියෙන 7.54යි. එතකොට 7.54 මේකට දාලා සුපුරුදු විදිහට පිළිතුරු දෙක ගන්න තියෙනවා. එතකොට දැන් මෙතනින් එහාට මම ඔයාලට බාර දෙනවා. මොකද එතනින් එහාට ඔයාලට මොකද හදන්න පුළුවන්? දැන් මේ වර්ගමූල 57 යගේ උඩ තියෙනවා. ඒක මෙතෙන්ට දාලා කලින් හැදුවා වගේම ධන ඍණ අවස්ථාව සලකලා ගාන හදන්න තියෙනවා. දැන් ඒකේ සටහන ගත්තොත් ඒ සටහනේ අපි දකින්නේ මොකද්ද? x වර්ගයට ඉස්සරහින් සංඛ්‍යාවක් ආවොත් ඒක අපි මුලින්ම අයින් කරන්න ඕනේ. ඒක ලියාගමු. වර්ගජ සමීකරණයේ x වර්ගයේහි සංගුණකයක් පවතී නම් වර්ග පූර්ණයට පෙර වර්ග පූර්ණය කරන්න කලින් වර්ග පූර්ණයට පෙර ඉන් සෑම පදයක්ම බෙදා ඉවත් කළ යුතුයි. හොඳයි. ඔන්න right. හරි නේද? දැන් මෙතනින් ප්‍රශ්නයක් නැහැනේ. නැහැ. එතකොට දැන් මෙතෙන්ට එන්නේ x සමානයි ධන හෝරින 7.54
අඩුකිරීම පහ බෙදීම දෙක. ඉතින් මේකෙදි ධන අවස්ථාව වෙනම ගන්න මෙයාගෙන් මෙයා අඩු කරලා දෙකෙන් බෙදලා උත්තරේ දානවා. ඍණ අවස්ථාව වෙනම ගන්න මෙයයි මෙයයි එකතු කරන්න දෙකෙන් බෙදලා උත්තරේ දානවා. ඉතින් එහාට ගාන සම්පූර්ණ කරගන්න ඕනේ. හොඳයි. එහෙමනම් දූල පුතාලා අපි යනවා අපේ ඊළඟ ගැටලුව වෙතට. ඒ මාතෘකාවේ අවසන් ගැටලුව විදිහටයි අපිට මෙයාව ලැබෙන්නේ. අය බලමු මේකේ තවත් එවැනිම ගැටලුවක්. මේකෙත් අපිට ඒ තත්වේම පේනවා. මේක ඔයාලට පේනවා මේ ගාන මේ පද මාරු වෙලා තියෙන්නේ. ඒක ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් ඔබම තියාගෙන මේ ගාන හදන්න බෑ. වර්ග පදයක් එක්ක x පදේ මේ පැත්තට එන්න බෑ. ඒතකොට මේක මෙහාට ගන්න ඕනේ. 3x වර්ගය ඍණ 2x සමානයි 6. ඔය විදිහට. ඊළඟට කරන්න ඕනේ සෑම පදයක්ම 3ෙන් බෙදන්න ඕනේ. ඇයි මුතේ 3ෙන් බෙදන්නේ? මේ x වර්ගයට ඉස්සරහා 3ක් තියෙන නිසා. ඒගොල්ල මේ 3ට 3 කපලා අයින් වෙනවා. එතකොට ආට උත්තරේ එන්නේ x වර්ගය ඍණ 3ෙන් 2යි x 6 3ට බෙදിച്ചහම 2යි කියලා. දැන් අපිට සුපුරුදු විදිහට අපිට පුළුවන් මෙයාව පැත්තකින් ලියන්න. 3ෙන් 2 පැත්තකින් ලියලා ඒක දෙකින් එකකින් වැඩි කරලා වර්ග කරනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. අපිට ඉතුරු වෙන්නේ 3ෙන් 1ේ වර්ගය කියන එක. දැන් ඔයා කරන්නේ x වර්ගය 3ෙන් 2ේ x සමානයි 2. දැන් ඔයා එකතු කරගන්නවා මොකද්ද? 3ෙන් 1 මෙයාගේ දෙවෙනි බලය. ඒ වගේම 3ෙන් 1ේ දෙවෙනි බලය දෙපැත්තටම එකතු කරගන්න. දැන් අපිට එනවා x ඍණ 3ෙන් 1ේ වර්ගය. මේ x මෙතන, මේ ලකුණ මෙතන, ඒක සමානයි 2 දම 1ේ වර්ගය 1යි 3ේ වර්ගය 9යි. දැන් දුල පුතාලට පුළුවන් මෙතන යට එක තියෙන හින්දා අර පොදු හරය දෙක අරගෙන මේ දෙන්න සුළු කරලා මේක 9 නිසා මේකත් 9 මේකත් 9 ඔයාට වැඩි කරගන්න පුළුවන්. හරිනේ. හොඳයි. එහෙමනම් ඊළඟට දැන් ඔයාට පුළුවන් x ඍණ 3ෙන් 1ේ සම්පූර්ණ වර්ගය සමානයි 9 වරක් 2 18යි 18යි 1යි 19යි යට 9යි. හරිද? හරි. හරි. දැන් බලන්න. දැන් මේක අපි උඩට ගන්නවා. x ඍණ 3ෙන් 1ේ වර්ගය සමානයි 19 යට 9. අපි කරන්නේ ඔය දෙපැත්තටම වර්ගමූලේ ගන්න. මේ වර්ගෙට වර්ගමූලේ අයින් වෙනවා. මේ පැත්තේ ධන හෝ ඍණ 9 වර්ගමූලේ 3යි 19 කියලා ඉතුරු වෙනවා. 19 ට වර්ගමූලයක් නැහැ. 9 වර්ගමූලේ 3යි. දැන් ඔයාලට මේක මේ පැත්තට ගේන්න පුළුවන්. x සමානයි ධන හෝ ඍණ යට 3 උඩ වර්ගමූල 19. මේ පැත්තේ ඍණ 3ෙන් 1 මෙහාට එනකොට ධන 3ෙන් 1යි. හරිනේ. එහෙනම් මේක තවත් ටිකක් අපිට ලේසි කරගන්න පුළුවන්. ධන හෝ ඍණ වර්ගමූල 19 ධන 1 යට 3. දැන් ඔයාලට මේකට ආදේශ කරගන්න පුළුවන් නේ.
dahana me varagamule wada dila tiyenawa x samanay dana horina 4.35 kiyala bedima 3 dan idi meken uttara deka apita ganna tiyenne harida dana avasthawa gaththama dana 4.35 ekathu kirimeka bedima 3 4.35 ekak ekathu unahama 5.35 eka 3ට බෙදීච්චාම 1.1 කියක් වෙනවා 23ට තියෙනවා 7ක් 25ට 8යි අපිට එනවා 1.78ක් වගේ ඊළඟට ඍණ අවස්ථාව ගත්තාම ඍණ 4.35 එකතු කිරීම එක බෙදීම 3 දැන් ඍණ 4යි ධන 1යි කියන්නේ අඩු වෙනවනේ 3.35 බෙදීම 3 දැන් මේක බෙදෙනවා 1.11 කියලා අපිට ලැබෙනවා මේ විදිහට ඍණ 1.11ක් වගේ පිළිතුරට ලැබෙනවා හොඳයි එහෙනම් ඒ අපි අවසන් කළේ අපේ වර්ග පූර්ණ ක්‍රමයෙන් කොහොමද ගාණක් හදන්නේ වර්ග සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන එක. හොඳයි. එහෙමනම් අපි ඊළඟට යනවා අපි අලුත් මාතෘකාව අවසන් මාතෘකාව මේ පාඩමේ අපි බලමු වර්ග පූර්ණ සූත්‍ර ක්‍රමය. අපි බලමු ඉස්සරහට යන ඔය තියෙන්නේ C තුන්වෙනි ආකාරය මොකද්ද තියෙන්නේ වර්ග සමීකරණ වර්ග පූර්ණ සූත්‍රය භාවිතා කර විසඳන. එතකොට දැන් මේකෙදී අර වගේ වර්ග පූර්ණ කිරීමක් වුත් නැහැ. දුලපු දාලා තේරුම් ගන්න ඕනේ සූත්‍රයක් කඩපාඩම් කරනවා. ඒ සූත්‍රය බලාගෙන සූත්‍රය මතක තියාගෙන තමයි ගාන හදන්න වෙන්නේ. දැන් මම ගන්නවා මෙහෙම මම ගන්නවා x වර්ගය සමීකරණය අපි x වල වර්ග සමීකරණේ ගමුකෝ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ලෙස ගත් විට හරිනේ ax වර්ගය ධන bx ධන c ලෙස ගත් විට එහි විසඳු හෙවත් ලස්සන නමක් කියන මොනවාද මූල පහත සූත්‍රයෙන් ලැබේ. අපි බලමු දෙවැන්ත සූත්‍රයක් හොඳට මතක තියාගන්න ඕනේ. හරිද? ඒකේ a කියන්නේ x වර්ගයේ ඉස්සරහ තියෙන සංගුණකය, b කියන්නේ x ට ඉස්සරහ තියෙන, c කියන්නේ නියත පදේ එහා පැත්තේ බිඳුව. එහෙමනම් කෙලින්ම අපිට උත්තරේ නෝ x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2යි a. ඔන්න ඔය දෙන්නේ ඒ දෙවැන්ත සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4ක් ac බෙදීම 2යි a. එතකොට මෙතෙන්ට ඍණ අනිවාර්යයෙන්ම තියෙනවා. b වෙනුවට දාන්නේ මේ x ගාව තියෙන සංඛ්‍යාව. මෙතනත් ඒ සංඛ්‍යාව. 4 එහෙමම තියෙනවා. a කියන්නේ මෙතෙන් කියන සංඛ්‍යාව. c කියන්නේ නියත පදය. a කියන්නේ ආපහු මේ සංඛ්‍යාව. මේ සූත්‍රේ කඩපාඩම් තියෙනවා. කිසිම සමාවක් නැහැ. අනිවාර්යෙන් සූත්‍රය මතක තියාගන්න ඕනේ. x සමානයි ඍණ b. ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2යි. දැන් ඔයාට අර විදිහට වර්ග පූර්ණය කරන්න අමාරු නම් ඔයා මේ විදිහට හදන්න. හැබැයි මේක කටපාඩම් කරගන්න ඕනේ. හොඳයි.
sutre liyanna note ekak liyanna api ilagada gahanata ekak hadida ewana api gahana sadaha ilagada gamu udata enam prathama gatakuwa balanna e yatate palawenima gahana x swaraya Rina haya x, rina tuna samanai bindu. Meket me mula tuna yage mehema, mula dahate yage mehema, mula visina me yage mehema kira wada dila tino. Wone nang pavichi kara. Deng mekera me pade mehata rang meka bage mehema kara nene. Meke keli mopi a b c liaga noni a kiyede. Me israhe moku katan e kai. B kiyede. Rina haya. Ewa hari ini liya benno. C kiya da? Rina tunai. Hari ini, ko balan ayat, eka teru nadi kya? X warga ini istirahat ke A hari. X ta istirahat ini rina haya. Eka B. Awasan ini dia rina tunai. Eka C. Enak sutre liya no? X samanai rina B. Dana bo rina. B warga rina matarak A C. Bedima dekai A. Lagi pamak nivarati wa kalpanave ngadesha karanna one rina hemamai b walata api danne rina 6 dana ho rina b walata api danne rina 6 hatarak e walata api danne 1 c walata api danne rina 3 bedima A walata api danne ekak. Ethen balannako vishala sulu kirima. Ekko varga poorane naththam meka. Rinai rinai wedi wenakota dana 6. Dana ho rina sulu karaganna. Rina 6e varga kiyanne 6 warak 6 kiyeda 36. Me rinai wedi wenakota dana 4 warak eka 4 4 3 12. Bedima Dewara kita deka. Dengi itu botol. Oya tapi lagi ya, mama. X sama naik higher. Dana ho ori na. Hatalis atai. Aye. Itu lah hati saya. Bedi ini deka. Karena dengi. Oya itu pulau aku make. Tawas harul kerja. Kalau na hatalis sama pinjam hehe deh lagi ya, mama. Nae. Hatali sata dila nae dila dila mula dahana me mula tunai mula dahatai mula bisa me ena ngwa dakshi beno ne me kara bidira kada ga koma de warga mula hatali sate yake api te wenat naka wona hada ga na pulo me tanama hata ga na dagalan na tua wenat naka api te hada na pulo ne dula butala dan noa warga mula hatali sata kia na mukate dase warak tunane de oh. Udah dasi warga mulai hatarai, tuhne warga mulai hemamai ini itu, oh, itu udah hatara warak, tuhne warga mulai ekai deshoma, hatai tuhnai ini itu, oh, valueuna hatara warak tuhna dora hari kak kiteroi, hatara warak hatar, isi atai ekai isi nama ini, dekak kiteroi hatara warak hayai ini, itu udah apa ini nama hayai deshoma nama ini dekak, woi aku, reka dana itu hayai deshoma. Namanya ini dekat, bedim dekat. Dengan kami dekat ruang, dana rina wasta, mana mana maga. Enak eksama ay, higher, dana, higher itu semua namanya ini dekat, bedim dekat. Lepas itu kita makingnya nama, higher dolah high itu semua namanya ini dekat, bedim dekat. Itu orang mereka dekat lebih dicuma, apitnya nama hayai dasarnya, hatarai, hayek ya, mereka tidak keuttara. Ilangnya rina wasta, eksamaanai, hayer, metana rina, hayai dasarnya nama hayai dekat, bedima dekat. Itu orang putih, hayer rina hayer, hayin hayak dia mau binduai, rina binduai dasarnya. Namanya ini dekat, bedi mana dekat. Tengok ya,
rina binduai dasana anu deka deka de bedi chama fatalis sayai kira ini ika utara ya kira ma hayai dasama hatarai hayai anika iding meki arawa gima tamai hebei ita wada yang tarama ka sangkir na gati ya kira ika ma de mo kate meki sutre nivara di ma ade shakara la pilitrula baga neka hari ne di mata kamak na yawa warga purne ngkala sutre ngkala wayaka කොහොම හරි ගාන හදා ගන්න පුළුවන්කම තියනවා නම් ඒ ඇති. හොඳයි අපි බලමු අපේ ඊළඟ ගාන. ඊළඟ ගානට යමු. හොඳයි. ABC කියලා පටන් ගන්න. ඒකෙත් ලියන්න ABC. ඒකේ A කීයද? 1යි. B කීයද? ඍණ 7යි. C කීයද? 5යි. එහෙනම් x සමානයි ඍණ B ධන හෝ ඍණ B වර්ගය ඍණ 4ක් AC බෙදීම 2යි. එහෙමනම් B කියලා කියන්නේ ඍණ 7 ධන හෝ ඍණ B කියන්නේ ඍණ 7 වර්ගය 4යි A කියන්නේ 1යි C කියන්නේ 5යි. දෙවාරය A කියන්නේ 1. එහෙනම් x සමානයි ඍණයි ඍණයි ධන ධන හෝ ඍණ ඍණ 7 වර්ගය කියන්නේ ඍණ 7 වරක් 4 49යි 4 වරක් 1 4 4 5 20යි බෙදීම 2 අපිට 7 ධන හෝ ඍණ වර්ගමූල 29 බෙදීම 2 දැන් බලන්න මට මතකයි මේ වර්ගමූල 29 යගේ දීලා තියෙනවා ඔව් වර්ගමූල 29 යගේ දීලා තියෙනවා 7 ධන හෝ ඍණ වර්ගමූල 29 යගේ දීලා තියෙනවා 5.38යි කියලානේ බෙදීම 2 නැගිනම් ධන ඍණ අවස්ථා දෙක ගන්න වෙනවා 7 ධන 5.38 බෙදීම 2 දැන් 5ට 7ක් එකතු වුණාම 12යි 12යි 38 දෙකෙන් බෙදන්න ඕනේ එහෙමනම් අපිට එනවා 6.19ක් කියලා ඊළඟට ඍණ අවස්ථාව x 7 මෙතෙන්ට ඍණයි 5.38 බෙදීම 2 එතකොට මෙතන මේ මෙහෙම දැම්මොත් වැරදියි දැන් 7ෙන් 5ක් අඩු කරලා 2.38 කියලා දැම්මොත් නම් වැරදියි එහෙම කරන්න බෑ පුතේ එහෙම කරන්න බෑ එතනදී ඔයා කල්පනාවෙන් අඩු කරන්න මේ බලන්න දැන් ඔයා කොහොමද 7ෙන් 5.38ක් අඩු කරන්නේ කොහොමද මේකෙන් එකක් මේකට 10යි මේකෙන් එකක් මේකට 10යි 10න් 8ක් 2යි මෙතන දැන් 9න් 3ක් 6යි මෙතන දැන් 6යි 6න් 1යි එහෙනම් අපිට එන්නේ 1.62 බෙදීම 2යි කියලා දැක්කද ඔයා අර වගේ වැරදි සුළු කිරීමක් කරනවට අන්න එතනින් තමයි වැරදි එකපාරට ඔයා කලබලයට මොකද්ද කරන්න මේ 7ෙන් 5ක් අඩු කරලා 2.38යි දාන්න. දැන් මේක දෙකට බෙදන්න. 1.62 දෙකට බෙදන්න. 0.81ක් කියලා ඔයා උත්තරය. හරි නේ? හොඳයි. එහෙනම් ඊළඟ ගාන හදමු. අපේ ඊළඟ ගාන දෙකේ තවත් ගානක් මේ KBC ලියන්න ලියන්නෝ KBC A කීයද 2යි B කීයද ඍණ 1යි
සූත්‍රයක් සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2යි කිය. b කියන්නේ ඍණ 1 ධන හෝ ඍණ b කියන්නේ ඍණ 1 වර්ගය a කියන්නේ 2 c කියන්නේ ඍණ 2 බෙදීම Diwara ekiya nedika rinai rinai eka ilangata rineki warage dana ekai rinai rinai wedi wenakota dana hatara warak ekai ata warak eka dasaya bedi hatara ek samanai eka dana ho rinai aragamu dahata bedima දැන් බලන්න 17 ේ වර්ගමූලය වට දීලා තිබ්බා 4.12 එනම් 1 ධන හෝ ඍණ 4.12 බෙදීම 4 එනම් ධන අවස්ථාව ගමු x සමානයි 1 ධන 4.12 බෙදන්න ඕනේ 4. එහෙමනම් 4.1 කියද 5යි. 5.12 4ට බෙදන්න. ආන් උනාට එනවා 5ට 1යි. 11යි. 11ට 2යි. 8යි. 32ට 8යි. බලන්න හරිද කියලා 5.12 අපි 4ෙන් බෙදුවා 1යි 11ට 2යි 32ට 8යි හරිනේ ඊළඟට ඍණ අවස්ථාව ගන්නේ x සමානයි මෙතන ඍණ 1 ඍණ 4.12 බෙදීම 4 දැන් මේ එකෙන් හතරක් අඩු කරන්න බෑනේ 4.12 එකක් අඩු කරනවා එතකොට එනවා ඍණ 3.12 බෙදීම 3 sorry බෙදීම 4 දැන් මේක 4ෙන් බෙදලා ගන්න ඍණ 3ට නෑ බිඳුවයි එතකොට 31ට තියෙනවා 7ක් 4 වරක් 7 28යි 3ක් ඉතුරු 22ට 8යි බලන්න මේක හරිද කියලා එහෙනම් ඍණ 0.7යි 8 මම මේක 4ෙන් බෙදලා තමයි දැම්මේ හරි එහෙමනම් මේ අපි බොහොම සාර්ථකව මේ අපි කතා කළා ඔන්න ඔය ආකාරයෙන් ඒ යටතේ විශේෂ තවත් තනන් දෙකක් සාකච්ඡා කරන්න දීතුනා අපි බලමු තවත් ඉස්සරහට යනවා අපේ රෝමන් අංක 4 වෙනි ගාන හොඳයි දැන් එතකොට දුලබුතුමලට මේ ගාන මේ ගානක් මම හදලා දෙනවා මේක a සමානයි 2යි ඊළඟට b සමානයි ඍණ 5යි c සමානයි ධන 1යි එහෙනම් x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2යි ඒ සූත්‍රය හැම වෙලාවෙම ආලියලා පටන් ගන්න ඕනේ. B වලට දාන්නේ ඍණ 5. ධන හෝ ඍණ B වලට දාන්නේ ඍණ 5. ඍණ 5ේ වර්ගය. A කියන්නේ 2. C කියන්නේ 1. බෙදීම. දෙවරක් A කියන්නේ 2. එහෙමනම් ඍණයි ඍණයි ධන 5. ධන හෝ ඍණ ඍණ 5ේ වර්ගය 5 වරක් 5 25යි
Rina, hatar warat deka patai. Bedim, hatar. Tawadurat pahas kena ma. Danabu, Wargamula da hatar, bedim hatar. Apit mata kai. Da hati wargamula ya. Dilati kena ma. Gane. Wargamula dilati kena ma. Da hati. Dahate baragum mulai, gama tulur, tiennya hatarai dasama ekai dekar, enam hatarai dasama ekai dekar, enam dana wasta ama pegan lawa, ek samaanai paha, dana hatarai dasama ekai dekar, bedima hatarai, hatarai paha ikan nama yang ini, nama yang dasama ekai dekar, hatarai kemana? Ia mah beda nu kotor. Oya ante no, dekai dasama. Hatar warak dekatai. Ila gatet dekai dasama. Atak kira ya. Balan dekai dasama, dekai atak kira ya. Ma, eksamaanai. Rina mas tawala. Tuh meten rina. Kalpana aming adu karan. Nona deh mang kiu warak kalinut. Pahing hatarak adu korala dekai kira dana depa. Eka pahedi bi bama. Pahing, hatra itu semua ikhaya dekak, adu karan, nama yang agak tak dahayai, dahayin dekak, atai, nama yang dekak, kan? Atai, tuh, bintu aja semua, atai atai ni, bintu aja semua atai atai, ini mahatar, bintu aja, bintu aja, atata hatra eva dekai, atata hatra eva dekai, utare, apa itu yang dia tar, lebih nama. Pehari itu, ada. Ewana ni apa? Roman nak ker? Hatarak dakwa hidupa. Hari ni itu, itu berdeki. Balan, tahu? Ikan ganak tiada, biasa katanya. Annye ke kita ni dihada. Oke dua lapu tala ada noni kita tadi, oke utaranya lagi na, sampurna kerana noni tadi ya ma, ane itu kotor, ika mata penan na, bangke itu kotor, ika adu bawa tuh ini orang, tak kira, mudahi, evanam, eva ada ni, awasan maatu kahwata penan ada, tuh teh mege dia ni, saman ni, warga sami kerana godanaga bisadi ma, ektem kata awanam oke tama. Warga sami kerana gana koyang lebih ni, ektem make warga sami kerana api mah godan aga agi na, api mah hadar none. Ini ni ekat amai ektem kata aw, ena ike satahan liaga mudah, iya none. Oh, liaga mu memang, samahar, getalu bala, warga je. Sami kerana, ya, apat laba di nomenter. Ini kapit itu dia lah, ne? Apa visin, anyat pada yang, ikan X. Sambandh kar, di eti, toraturu, bavita kar, di lati yana toraturu pavichi karala, sami karaneya, godanaga, gata yutuya. Hari ini, mudahi ya mana? Api, dan balamu, oya satahana tikka, ya di lati yang gana mukadde, ikan gumam tapi hadarni kiyawa. Hari ini itu, main satahana liaga mu, hari ini tikka mau api balamu, misra biasa gana. Api ya lati, api balamu,
ඔන්න හරි සුජි කෝණාශ්‍රාකාර තහඩු කැබැල්ලක ටික පළලට වඩා හයක් වැඩිය තහඩුවේ වර්ගඵලය 44ක් ලු පළල x ලු දී ඇති තොරතුරු ඇසුරින් වර්ගජ සමීකරණය ගොඩනගන්නලු සූත්‍රය භාවිතා කර x යගේ ආසන්න පළමු දශමස්ථානයට ගන්නලු එක තියෙනවා වර්ගමූල 53 සමානයි 7.28 ලෙස ගත හැකි. එහෙනම් දැන් දූලබුදාලා බලන්න ඕනේ මෙතන සුජි කෝණාශ්‍රයක් දීලා තියෙනවානේ. මෙතන සුජි කෝණාශ්‍රයක් දීලා තියෙනවා. ඒකේ පළලට වඩා ඒක පළල කීයද කියන්නේ x කියන්නේ. පළලට වඩා දිග 6ක් වැඩිලු. එතකොට එහෙනම් දිග එන්නේ x ධන 6 කියන එකනේ. ඒක පැහැදිලිද? මොකද පළලට වඩා 6ක් වැඩි කියන්නේ ඒක x ධන 6 වෙන එකයි. එතකොට මේ තහඩුවේ වර්ගඵලයේ දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 44ක් කියලා. එහෙනම් අපිට මේ තොරතුරු වලින් අපිට වර්ග සමීකරණයක් ගන්න පුළුවන්. කොහොමද ඉස්සෙල්ලා මේ තහඩුවේ වර්ගඵලයට අපි ලියමු එකක්? තහඩුවේ වර්ගඵලය දීලා තියෙනවා අපිට කීයද? 44යිනේ. අදිනේ එහෙනම් වර්ගඵලය හොයන්නේ කොහොමද? දූල පුතාලා දන්නවා දිග වැඩි කිරීම පළවනේ 44යි. එතකොට දිග කීයද? පළල කීයද? x. දිග කීයද? x ධන 6නේ. එහෙනම් දිග x ධන 6 එක වැඩි කරන්න ඕනේ x ගේ සමානයි 44යි. එහෙනම් x අකුරෙන් x අකුර වැඩි වුණාම x වල බල දෙකයි x 6 වැඩි වුණාම 6x සමානයි 44. දැන් දූල පුතාලට මේක මෙහාට ගේන්න පුළුවන්. එතකොට එනවා x වර්ගය ධන 6x ධන 44 මෙහාට එනකොට ඍණ 44යි සමානයි. ඔන්න දැන් ඔයා දැක්කා ඔය විදිහට මොනවා කළාද? අපි වර්ග සමීකරණය ගොඩනගා ගත්තා. දැන් මේකේ අපිට දන්නවා a කීයද? 1යිනේ. b කීයද? 6යි. c කීයද? -44යිනේ. එතකොට මේ සියලුම තොරතුරු අරගෙන දැන් අපිට ගාන හදන්න පුළුවන්. දැන් මම මේ ගානේ ඉඩ ලබා ගැනීම සඳහා මේ ගාන තවත් උඩට ගන්නවා. මේක අපි තව ඉහළට ගමු. එතකොට එහෙනම් x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2යි a. එවෝ කියන එක ආදේශ කරමු අපි. b වලට දාමු 6 ධන හෝ ඍණ b වලට දාන්නේ 6 6 වර්ගය a වලට දාන්නේ 1 C වලට දාන්නේ ඍණ 44. බෙදීම 2 දෙවාරයක් A වලට දාන්නේ 1. එහෙනම් x සමානයි ඍණ 6 ධන හෝ ඍණ 6 වර්ගය ඇවිල්ලා 36යි. ඍණයි ඍණයි ධන 4 වරක් 44. 4 වරක් 4 16යි 1ක් ඉතුරුයි. 16යි 17යි බෙදීම 2. එතකොට අපි නේන x සමානයි ඍණ 6 ධන හෝ ඍණ 36යි 176යි 1ට 1 තුනම 6යි 6යි 12යි 1ක් ඉතුරුයි. 7යි 3යි 10යි 11යි 1ක් ඉතුරුයි. අපිට එනවා 212 බෙදීම 2. දැන් මේ අපිට දීලා තියෙන මේ 53 සම්බන්ධ කරනවා. එතකොට දූල පුතාලට මම පොඩ්ඩක් පැත්තක මෙතන ඉඳ ගන්නවා. 212 අපිට ලියන්න බැරිද? 4 වරක් 53 කියලා. 53 4ෙන් වැඩි වුණාම 212 නෙවෙයිද? ඔව්. 4 වර්ගමූලය 2යිනේ. 53ේ වර්ගමූලය. එම 53 වර්ගමූලය අපිට දීලා තියෙනවානේ.
අකයි දශම 2යි 8යි කියලා. එහෙනම් මේක දෙකෙන් වැඩි වුණාම 14.5යි 6යි. කෙලින්ම මෙතෙන්ට අපි දානවා මේක. x සමානයි ඍණ 6 ධන බෝ ඍණ 14.5යි 6 බෙදීම 2. දැන් ද්වේපදය අපිට ධන අවස්ථාව අරගෙන හදන්න පුළුවන්. ඍණ 6 ධන 14.5යි 6 බෙදීම 2. දැන් මට කියන්න 14.5යි 6 6ක් ගියාම කීයද? 8.5යි 6 බෙදීම 2. අන්න අපිට එනවා 4.28 කියලා ඒක උත්තරය. ඊළඟ උත්තරය x සමානයි ඍණ 6 මෙතෙන්ට ඍණ 14යි 5යි 6 බෙදීම 2යි. ඍණ 14යි ඍණ 6යි කියන්නේ කීයද? ඍණ 20යි 5යි 6. ඒක දෙකට බෙදിച്ചාම ඍණ 10.28. හැබැයි ඔයාට මේ දිගක් නෙහුවේ. ඉතින් දිගක් නම් ඒක ඍණ වෙන්න බෑ. එහෙනම් මේ උත්තරේ අපිට හරි කියන්න බෑ. හැබැයි මෙන්න මේක අපිට පිළිතුරු විදියට තෝරගන්න පුළුවන්. x වලකය කීයද? 4.28 කියලා. හොඳ ගානක්. ඉතින් ඔන්න ඔය වගේ තමයි පුතේ මේ පාඩමේ ගණන් හදන්නේ. දැන් මේ තියෙන පන්තියේ පමණයි විශේෂයෙන්ම අපි මේ දේ කළේ අපිට මේ පාඩම් ආවරණය කරගන්න කාලය නැති වෙච්ච නිසා. ඉතින් මේවා ටික බලලා අපි හිතමු තරමක් දුරට අපි දන්වු මේ පාඩම පිළිබඳව අවධානය යොමු කරගන්නවා. ඉතින් පුතේ අපි ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්තිවලදී විශේෂයෙන්ම මේවා නැවත වතාවක් මෙනෙහි වන විදිහට ගණන් ටික හදනවා. ඉතින් මේ පාඩම නැවත නැවත බලන්න එක දිගට බලීමෙන් වළකින්න පැය පැය වගේ බලලා ආපහු නැවත මතක් කරගන්න. මොකද මේක විශාල දැනුම් සම්භාරයක් තියෙන නිසා පැය ගානක දැනුමක්. ඒ නිසා මේක මදින් මද කඩින් කඩ බලන්න බලලා නැවත නැවත සටහන් ලියාගෙන සකස් කරගන්න. හොඳයි. එහෙමනම් පුතේ අපි වර්ග සමීකරණ කියන මාතෘකාවෙනුත් අද දවසේ සමු ගන්නයි සූදානම. එහෙමනම් හැමෝටම ආයුබෝවන්.